තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ගෞරවණීය ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක අපේ පරවහිර චන්ද්‍රකන්ත නායක මහණන්ගේ අවසරයි. එක්කම මේ ප්‍රංශයේ අවසරයෙන් සිමු සංඝයා වහන්සේලාගේ අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි. මහත්ම නමස්කාරය ස්වාමීන් වහන්සේ. අද අපි තෝරගත්තේ චක්චක්ක කියන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මූල පරිපංගසකේ සලායතන මග්ගේ තියෙන සූත්‍රයක් අපි තෝරගත්තේ මේ සඳහන් සාකච්ඡාව සඳහා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අපි අද මේ පොඩි ප්‍රශ්න කීපයක් තියෙන සූත්‍ර දේශනාව ඇසුරෙන් මම සකසාගෙන ධර්ම සාකච්ඡාවක් හැටියට මේ සාකච්ඡාව ගෙන යාමයි අපේ බලාපොරොත්තුව. විශේෂයෙන් මේ මේ ධර්ම දේශනා ස්වාමීන් වහන්සේ මම කියලා දැනගත්ත විදියට බොහෝ අය මාර්ගඵල නිවන් අවබෝධ කරගත් සූත්‍ර දේශනාවක් දැක විදිහ විශේෂත්වයක් තිබුණා. එකේ බොහෝ විට හැටේ කොටස් වශයෙන් බොහෝ අවස්ථාවල ධර්ම දේශනා කරපු හැම අවස්ථාවකම බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි රහතන් වහන්සේලාත් ඒකම අපේ ලංකාවේ වැඩ වාසය කරපු අපේ රහතන් වහන්සේලාත් මේක සියදේශනා කරපු අවස්ථාවේ 60 දෙනා ගාන ධර්ම අවබෝධ කරගෙන මම අට කතාවේ කිව්වා. විශේෂයෙන් මම දැක්ක අම්බිලි විහාරයේ ත්‍රිපිටක චූලනාග තෙරුන් දේශනා කරන අවස්ථාවේ මිනිස් පිරිසිටියක ගව්ව දෙවි පිරිසිටියක යදුනා. මේ සියලුම මිනිස් පිරිසත් දෙවියන්ගෙන් එක්කෙනෙක් කරෙන් අනිත් අය ධර්ම අවබෝධ කරගත්තා කියලා කියනවා. මේ ස්වාමීන් වහන්සේ මේ ගාම්භීර දේශනාව උපවාසයෙන් අපි අහන්න අවසර ඉල්ලනවා. ස්වාමීන් වහන්සේ අපි මුලින්ම දැනගන්න කැමති චක්ක සූත්‍රය කියන්නේ මොකක්ද කියලා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන දවසක තථාගතයන් වහන්සේ ළඟට පැමිණිය භික්ෂුන් වහන්සේලා 69. ඒ සියලුම භික්ෂුන් වහන්සේලා විදර්ශනා භාවනා යෝගී පිරිසක්. ඒ විදර්ශනා භාවනාවේ පරතරට පත්වෙච්ච මේ භික්ෂුන් වහන්සේලා වැඩපු වෙලාවේදී තථාගතයන් වහන්සේ වදාරන ධම්මං වෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකම් මනසිකරෝත භාසිස්සාමිති. මහණෙනි, මම විදර්ශනා ප්‍රතිසංයුක්ත ධර්මයක් දේශනා කරනවා. දෙසවන යොමු කරමින් ඒ මනාව ශ්‍රවණය කරත්වා. එහෙමන මොකද්ද ඒ විදර්ශනා ධර්මයේ? චක්ක ධර්මයයි. චක්ක ධර්ම කියලා කියන්නේ කාණ්ඩ 6 බැගින් යුක්ත වූ ධර්ම කාරණා 6ක්. විශේෂයෙන්ම ආධ්‍යාත්මික ආයතන 6ක්, බාහිර ආයතන 6ක්, ඒ වගේම විඥාන කායවල් 6ක්, ඒ වගේම තමයි පස්ස කායවල් 6ක්, ඒ වගේම වේදනා කායවල් 6ක් සහ තණ්හා කායවල් 6ක් වශයෙන් තමයි මේ සූත්‍රයට අන්තර්ගත වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි චක්ක කියන නමින් මේ සූත්‍රය හඳුන්වා තිබෙන්නේ. ඒක නිසා චක්ක කියන නම තෝරා ගන්නවා නම් කරුණු 6 ඒවා 6 ආකාරයකට දේශනා කරපු ධර්මයක් නිසා තමයි චක්ක කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ යම් යම් දේශන අධ්‍යයනය කිරීමේදී අපිට යම් යම් ගැටලු සහගත පත්ත මත වෙනවා. ඒවා අට කතාවේ අර්ථ කතා නොදැන ගැනීම නිසා සමහරක් දේශනා කියනකොට අපිට වැරදි අර්ථයක් මත වෙන අවස්ථා තියෙනවා. අපි හිතා ගන්න දේවල් ඒක නිසා ස්වාමීන් වහන්සේ මම උපවාසිකේ ගෞරවයෙන් අහන්න කැමති මේ චක්ක කියන සූත්‍රයේ අට කතා උගන්වන්නේ නිධානයේ කතාව මොකක්ද කියන්නේ ස්වාමීන් වහන්සේ? දැන් විශේෂයෙන්ම දැන් නිධානයක් කියලා කියන්නේ හේතුවක් කාරණාවක් කියන එක. දැන් සූත්‍ර දේශනායේ බුදුරජාන් වහන්සේගේ පෙළ වචනේ තියෙන කෙටි අර්ථය තුල පිහිටි ගැඹුරු අර්ථය, ඒ වගේම අර්ථ රසය, ඒ වගේම ගාම්භීර භාවය පෙන්වා දෙනවා අට කතාවේ. දැන් මේක අට කතාවේ නිධානයක් ගැන කියන කී අදහස මෙතන කියන්නේ මේ
චචක්ක සූත්‍රයේ තියෙන වටිනාකම මොකක්ද කියන එක. මොකද අටකතාවෙන් තමයි ඒක මතු කරලා පෙන්වන්නේ. ඒක හේතු කාරණාව තමයි බුදුරජාණන් වහන්සේම මේ සූත්‍ර දේශනාව දේශනා කළේ භික්ෂුන් වහන්සේලා 69කට. මේ 69කට දේශනා කරපු මේ දේශනාව අවසානයේදී 60 දෙනාම සිව්පිලිසිම් වියා ඥානලාභීව මහරහත් භාවයට පත් වෙලා තිබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි ඊට පසු කාලිකදී සරියුත් මහ මුගලන් ආදී කොට ඇති 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාත් ස්ථාන 80ක දේශනා කරලා තියෙනවා. ඒ ඒ අවස්ථාවන්දී පවා 60 දෙනා බැගින් රහත් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ ලංකාවේ වැඩවාසය කළ මලියදේව කියලා සුප්‍රකට මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ මහා විහාරයේ කේන්ද්‍ර කරගෙන එවැගේම මිහින්තලය දකුණු පළාත ආදී ස්ථාන 60ක් කේන්ද්‍ර කරගෙන ස්ථාන 60කදී මේ චචක්ක සූත්‍රෙන් ධර්ම දේශනා කරලා තියෙනවා. ඒ ස්ථාන 60ේදීම 60 දෙනා බැගින් රහත් වෙලා තිබෙනවා. එතකොට මේක මොනතරම් ගාම්භීර පරම පවිත්‍ර වූ ධර්මයක්ද කියන එක මේ පින්වතුන් මේ සූත්‍ර දේශනාව සාකච්ඡා මාර්ගයෙන් ශ්‍රවණය කරගෙන යනකොට වැටහෙන්න පුළුවන්. හේතු විතරක්ම බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වන්නේ විදර්ශනා ප්‍රතිසංයුක්ත දේශනාවක්. ඒකේ තේරුම මේ සාමාන්‍ය විදිහට අපි දකින දෙයක් නෙමෙයි. ඊටා ගැඹුරෙන් පැහැදිලිව නිර්වද්‍ය නිර්වොළුව පරමාර්ථය දැකීමේ අවබෝධ කරගැනීමේ ක්‍රමවේදය තමයි මේ චචක්ක සූත්‍ර උගන්වන්නේ. ඒක නිසා ඒ අට කතාවේ තුලින් සහ ඒ චචක්ක සූත්‍ර නිදානයේ තුලින් පෙන්වන්නේ මේක හුදෙක් විදර්ශනා භාවනා යෝගියාට ගැළපෙන කමඨහනක්. ඒ වගේම විදර්ශනා භාවනාවේදී ආයතන විපස්සනාව ප්‍රධාන කොටක ඒ පටිච්ච සමුප්පාද න්‍යාය පෙන්වා දෙන පටිච්ච සමුප්පාද විදර්ශනාව පිළිඹු කරන දේශනාව. මේ දේශනාව ඒකාන්තයෙන්ම ශ්‍රවණය කරමින් අනුගමනය කරගන්න ඇත්තන්ට මගඵල නිවන් අවබෝධ කර ගැනීමට ඉතා පහසු මාර්ගයක් කියන එක අපි චචක්ක සූත්‍ර අටකතා නිධාන තුළින් සහ නිදර්ශන තුළින් අපි තේරුම් කරගත යුතුයි. අර මහත්යත් සිහිපත් කරා වගේ අම්බිල විහාරයේ වැඩවාසය කර ත්‍රිපිටක චූලනාග ස්වාමීන් වහන්සේ දවසක මේ දේශනාව කරනකොට මනුෂ්‍යයන් සහ දෙවියන් බොහෝ පිරිසක් නිවන් අවබෝධ කරගත දේශනාව. ඒක නිසා මේක එක පුද්ගලයෙකුට විතරක් අවබෝධ කරගත හැකි දෙයක් නෙමෙයි. නිවන් දැකීමේ චේතනාවෙන් ප්‍රතිපත්ති පුර අපි හැමදෙනාටම නිර්වාණ මාර්ගයේ පෙන්වන ඒකායන භාවනා මාර්ගයක් කියන පැහැදිලි. එහෙමනම් මේ චචක්ක සූත්‍රය උගන්වන්නේ විදර්ශනා භාවනාව සහ නිවන් දොරටුවක් කියන එක මතක තියාගත යුතුයි. සස්සයන් වහන්සේ ඇත්තරම දැන් අපිට තියෙන අවස්ථාව මේක කියන්නේ කාරණා 6 බැගින් තියෙන මේ කොටස් ගැන යම්සි අධ්‍යයනය කරන ස්වාමීන් වහන්සේ මෙහිදී අපි විශේෂයෙන් මතක් කරනවා අපේ රාහුල ස්වාමීන් වහන්සේ මෙතන ඉන්න මේ සිල්වත් පිරිස ඉතා මොදී සූත්‍ර දේශනා කොට මේ කරුණා කාරණා ගැන මම හිතන් දැනුවත් කරලා තියෙනවා. ඒත් මේ අතරතුර ඉන්න ස්වාමීන් වහන්සේ යම්කිසි විදිහක අද දිනේ සහභාගී වෙන සමාජීය වගේ අත්දැකීම් නැති අය ඉන්නවා මේ වගේ වචනවල. ඒකින් වහන්සේගේ මම කරුණාවේ ස්වාමීන් වහන්සේ මේ දැන් මේ පටන් මේ කොටස් හයගෙන වෙන වෙනම වහන්සේගෙන් මසන්න වෙනවා තියෙනවා ස්වාමීන් වහන්සේ. වහන්සේගෙන් මට දැනගන්න කැම්පිය ස්වාමීන් වහන්සේ අපි අධ්‍යාත්මික ආයතන කියලා අපි කතා කරා ස්වාමීන් වහන්සේ. අධ්‍යාත්මික ආයතන කියන්නේ මොනවද ස්වාමීන් වහන්සේ? ඒක කොහොම කොයි විදිහෙන්ද අපි මේක තේරුම් ගන්න ඕන ස්වාමීන් වහන්සේ? ආධ්‍යාත්මික ආයතන කියනකොට ච අජ්ජත්තිකාරි ආයතනානි. ආධ්‍යාත්මික ආයතන 6යි. කතමානිච්ච කවර 6ක්ද? චක්කායතනං, සෝතායතනං, ඝානායතනං, ජීවායතනං, කායායතනං, මනායතනං. චක්කායතනය, සෝතායතනය, ඝානායතනය, ජීවායතනය, කායායතනය, මනායතනය කියලා ආධ්‍යාත්මික ආයතන 6ක් තියෙනවා. දැන් මේ ආයතන
කියන වචනේ වෙත හිත යොමු කරගත්තොත් දැන් සාමාන්‍යයෙන් අපි අද වර්තමානයේ යම්කිසි දෙයක් නිෂ්පාදනය කර නිපදවන තැනකට අපි කියන ආයතනයක් කියලානේ. ඒක යමක් නිපදවන නිසා. ඒ වගේම තමයි මෙතන යම්කිසි අරමුණක් අරගෙන කර්මයක් නිර්මාණය කරන්න යම් දෙයක් නිර්මාණය කරන්නට මේ ආයතන තමයි උදව් කරන්නේ. එහෙනම් අපි මේ මනුස්ස සත්වයාට ඇස කන නාසය දිව ශරීරය ආදී මේ දොරටු වලින් ගන්නා වූ අරමුණු නිසා තමයි යම්කිසි විඳීමක් සහ කර්මයේ රැස්වීමක් ආදී දෙයක් සිද්ධ වෙන්නේ. එහෙනම් යම්කිසි දෙයක් එකතු වීමක් රැස් කිරීමක් නිපදවීමක් කරන්නට උදව්ව නිසා තමයි මේවට ආයතන කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා තිබෙන්නේ. එහෙනම් චක්කායතනය කියලා කියන්නේ මොකක්ද? ඇස. දැන් මේ ඇස කියනකොට මෙතන තිබෙන සම්මුති ඇස පරමාර්ථ ඇස කියලා දෙකක් තියෙනවා. සම්මුති වශයෙන් අපි කතා කරනවා නම් අපි දන්නවා මේ සුදු පාට සහ කළු පාට කළු ඉංගිරියාව මේ හැම දෙයක්ම සම්මුති ඇස. දැන් පරමාර්ථ වශයෙන් අපි ගත්තොත් එහෙම මේ කළු ඉංගිරියාවේ ඇතුලේ තිබෙන යම්කිසි ප්‍රසාද ගතිය. බාහිර රූපයන් දැකීමේ හැකියාව තියෙනවා. බාහිර රූපයන්ගේ වර්ණය හැඩය පරාවර්තනය වන ස්ථානයක් මේ ඇස තුළ. මෙන්න මේ ඇස තුළ පිහිටි ප්‍රසාදයට අපි කියන්නේ චක්කායතනය කියලා. චක්කායතනය කියනකොට මේ සම්පූර්ණ ඇස නෙමෙයි පරමාර්ථය අපි කතා කරන්නේ චක්සු ප්‍රසාදෙ විතරයි අපි චක්කායතනය කියලා කියන්නේ. හැබැයි චක්කායතනය කියනකොට මේ චක්සු ප්‍රසාදය නම් මේ චක්සු ප්‍රසාදෙන් තනියම ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ. හැම වෙලේම චක්සු ප්‍රසාදයේ ජීවත් වෙන්නේ තවත් රූප වර්ග හතරක් එක්ක. ඒවා තමයි කර්මෙන් හටගත්තු රූප තියෙනවා, සිතෙන් හටගත්තු රූප, ඍතුවෙන් හටගත්තු රූප, ආහාරයෙන් හටගත්තු රූප කියලා රූප වර්ග හතරක් මේ ඇහැතුළු පවතිනවා. දැන් බලන්න කෙනෙකුට ඇහක් පේන්නේ නැහැ. තව කෙනෙකුට පේනවා කියලා කියනවනේ. එතකොට මේ පෙනීම නොපෙනීම කියන මේ සිද්ධාන්තයේ සිද්ධ වෙන්නේ කර්මානුරූපව. එතකොට යම්කිසි කෙනෙකුට දුර පේන්නේ නැහැ. තව කෙනෙකුට ළඟ පේන්නේ නැහැ. තව කෙනෙකුට බොඳ වෙලා එක එක ආකාරයේ දේවල් පිට ඒ සියල්ල සිද්ධ වෙන්නේ කර්මානුරූපව. එහෙනම් යම්කිසි වෙලාවක මේ චක්සු ප්‍රසාදය නිවැරදිව එවගේම නිර්වෘල්ව පැහැදිලිව කෙනෙකුට තියෙනවා නම් අන්නේ චක්සු ප්‍රසාදය අපි කර්ම නිර්මාණය. අනු කම්ම සමුත්ථානික. ඒ නිසා මේ චක්සු ප්‍රසාදය මොකද? කම්ම සමුත්ථානික. කෙනෙකුට මේ චක්සු ප්‍රසාදය නැහැ. ඇහැ පේන්නේ නැහැ කියලා කියන චක්සු ප්‍රසාදය මැරිලා. ඒක තේරුම නම් කර්මෙන් හටගත් රූප මෙතන මේ චක්සු ප්‍රසාදය නැහැ කියන එක. එතකොට මේ චක්සු ප්‍රසාදයත් එක්ක මොකද චක්සු ප්‍රසාද තනියම ඉඳ බෑ කියලා. එයා ජීවත් වෙන්නේ තව වටේට ඉන්නවා. සිතෙන් හටගත් රූප, ඍතුවෙන් ආහාරයෙන් හටගත් රූප තියෙනවා. දැන් බලන්න සමහරක් වෙලාවට අපිට ඍතු විපර්යාසයත් එක්ක මේ ඇසර බාධා එන්නේ නැද්ද? දැන් අති උෂ්ණ කාලයක් ආවොත්, දැන් පසුගිය කාලේ වුණත් දැන් මෙහෙට සෙල්සියස් අංශක 40 ඒ දක්වා වැඩි වෙනකොට ඇස්වල දැවිල්ල පොවෙන්න පටන් ගන්නවා නේ. ඒකේ තේරුම චක්සු ප්‍රසාදය හරියට වැඩ කරන්නේ නැහැ. අන්න දුබල වෙන පටන් ගන්නවා. ඒකේ තේරුම එහෙනම් අර චක්සු ප්‍රසාදය උදව් කරන ඍතු රූපයන්ගේ බලපෑමක් තියෙනවා. ඒ වගේම තමයි ආහාර. අපි දැන් යම්කිසි කෙනෙක් ආහාර ගන්න කඩු කරනවා. ආහාර එයා ගන්නේ නැහැ. ඒ ආහාරවලදී පෝෂක ගුණ අඩු වෙන්න ඇස් දෙක මලානික වෙන්නේ නැද්ද? මලානික වෙනවා. ඒතකොට එන ආහාරෙන් ගත්ත රූපයන්ගේ උපකාරය තියෙන්න ඕන. ඒ වගේම තමයි අපි දැන් හිතමුකෝ දැන් අපේ සිත සමහරක් වෙලාවට සිතෙන් උපදවන ශක්තිය දුබල වෙනකොට එහෙම අප්‍රාණික වෙනවා. එන සිතෙන් උපදවන ශක්තියක් තියෙන්න ඕනේ. එහෙමනම් මේ චක්සු ප්‍රසාදයට කියන කර්මෙන් හටගත් රූපය තනියම ජීවත් වෙන්න බැහැ. හැම වෙලේම කර්මෙන් හටගත් රූප සසු රූපයන්ගේ උදව්ව තියෙන්න ඕනේ. ඒ වගේම සිතෙන් හටගත් රූපයන්ගේ ඍතු හටගත් රූපයන්ගේ ආහාර හටගත් රූපයන්ගේ මේ රූප හතරෙම ශක්තිය උපකාරය අවශ්‍යයි මේ චක්සු ප්‍රසාදයට හරියට අරමුණ ගන්න. අන්න ඒ නිසා මේ චක්සු ප්‍රසාදයට උදව්පකාර කරන අපි තේරුම් කරගත යුතුයි. එහෙනම් චක්සු ප්‍රසාදය කියන්නේ චක්කායතන. ඒක දැන් තේරුණාද? එහෙනම් ඔය විදිහටම තමයි සෝත ප්‍රසාදය කියන්නේ සෝතායතන. එහෙනම් සෝත ප්‍රසාදය කියන්නේ බාහිර ශබ්දයන්
ඇතගේ ඇසි සත්‍යයන්ගේ පතනය වැදීම. දැන් අපි දන්නවා දැන් ඇසට නම් රූපය දකින්න ඕන නම් ඇස රූපය ළඟට යන්නෙත් නැහැ, රූපය ඇස ළඟට එන්නෙත් නැහැ. එතන තියෙන්නේ රූපේ පරාවර්තනයක් තමයි ඇසට සිද්ධ වෙන්නේ. හැබැයි කනට එහෙම බෑ. කනට යම් කිසි ශබ්දයක් පැමිණෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ ශබ්දය කන් බෙරේ තුලට පැමිණෙන්න ඕනේ. ඒකෙන් සමහරක් වෙලාවට දැන් බලන්න අපි යම් කිසි කෙනෙක් ශබ්දයක් කරන වෙලාවේදී ඒ ශබ්දයේ ළඟ ඉන්නවා නම් අපට පැහැදිලිව ඇහෙනවා. අපි ශබ්දයෙන් ඈතට යන්න යන්න ඇසෙන ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්න. ඒක තේරුම වෙන මේ ශබ්දයේ යම් කිසි ගමන් කිරීමක් තියෙනවා නේ. ගමන් කිරීමක් තියෙනවා. එන බාහිර ශබ්දයේ ඇද ගැනීම ක්‍රමය තමයි අපි කියන්නේ මොකද්ද? සෝත ප්‍රසාදේ. නෑ එතන සෝත ප්‍රසාදේටත් සෝත ප්‍රසාද කියන්නේ කර්මෙන් හටගත්ත රූපය, සිසු කර්මෙන් හටගත්ත රූපත්, ඍතුවෙන් සිතෙන් ආහාරෙන් හටගත්ත රූපයන්ගේ උපකාරය අවශ්‍යයි. එතන ගාහන ප්‍රසාදය කියලා කියන්නේ ගාහන ආයතනේ. දැන් එහෙනම් මේ ගඳ සුවඳ අපට තේරෙන්නේ මේ නාසය තුල, නාසය ඇතුලේ තියෙනවා මේ ගාහන ප්‍රසාදය කියලා කර්මෙන් හටගත්ත රූපය. අනේ ගාහන ප්‍රසාද රූපයේ තමයි ගාහන ආයතනේ කියලා කියන්නේ. ඒ වගේම දැන් ජීවහා ප්‍රශ්නේ, ජීවහා යතනේ කියලා කියන්නේ ජීවහා ප්‍රසාදේ. මේ දිවේ තියෙනවා අපිට මේ රසwidetilde දැනෙන තැන්. දිවේ හැමතැනම රසwidetilde දැනෙන්නේ නැහැ. ඒ රසwidetilde දැනෙන තැන් තියෙනවා. අන්නේ දැනෙන තැන් වල තමයි මේ ජීවහා ප්‍රසාදයේ රූපය පවතින්නේ. අන්නේ ජීවහා ප්‍රසාදේ තමයි ජීවහා යතනේ කියලා කියන්නේ. ඒ වගේම කාය ප්‍රසාදේ කියලා කියන්නේ මේ කය තුල. දැන් අපි ගත්තොත් එහෙම දැන් වියලි හමක් තියෙනවනේ එතන කාය ප්‍රසාදේ නැහැ. ඒ වගේම ශරීරයෙන් එළියට එන මල මෝත්‍රා තියෙනවා, කබ කඳුළු තියෙනවා, සොටු සෙම සැරව තියෙනවා. ඒ වගේ මේ කර්ම මේ කාය ප්‍රසාද නැහැ. ඒ වගේ එළියට ආපු නියපොත්තේ කියන්නේ අපිට කපල අයින් කරපු නියපොත්තේ කාය ප්‍රසාද නැහැ. එතන හමට බද්ධ වෙලා තියෙන කොටස තමයි කාය ප්‍රසාද තියෙන්නේ නියපොත්තේ උනත්. එතන කෙස්වලත් එහෙමයි. මේ හමට බද්ධ වෙලා තියෙන කෙස්වල තමයි කාය ප්‍රසාදෙන් එදී ගාපුගේ කාය ප්‍රසාද නැහැ. ඒකේ තේරුම අපිට කාය ප්‍රසාද තියෙනවා නම් සමහරක් කාය ප්‍රසාද තියෙනවා තමයි අපිට මේ ස්පර්ශය තේරෙන්නේ. එහෙනම් මේ කාය ප්‍රසාදයේ තමයි කාය යතනය කියලා කියන්නේ. ඊළඟ මන ආයතනය කියලා කියන්නේ සිත. එහෙනම් යම් කිසි වෙලාවක විශේෂම පිටත්වොත් එහෙම සිතක් කියනකොට මේ සිත උපදින්නේ වස්තු රූපයෙන් ඇසුරු කරගෙන. යම් කිසි තනක් ඇසුරු කරගෙන එන චක්කා ආයතනය ඇසුරු කරගෙන පහළ වෙන සිතට අපි කියන්නේ ඒකත් මන ආයතනයක්. ඒතර මන ආයතනය කියන සිත නම් චක්කා ආයතනයේ තුල අපි කියන චක්කු වත්ව කියලා. එහෙනම් මේ චක්සු ප්‍රසාදයේ තුල උපදිනවන සිත ඒ සිතත් අපි කියන මන ආයතනය. ඒ වගේම සෝත ප්‍රසාදයේ තුල උපදින යම් සිත ඒකත් මන ආයතනය. ගාහන ප්‍රසාදයේ තුල උපදින සිත මන ආයතනය. ජීවහා ප්‍රසාදයේ තුල උපදින සිතත් මන ආයතනය. ඒ වගේම තමයි මේ කාය ප්‍රසාදයේ තුල උපදින සිතත් මන ආයතනය. හෘද වස්තු රූපය ඇසුරු කරගෙන උපදින සිතත් මන ආයතනය. තු මන ආයතනය කියනකොට සිත පොදුවේගත්තු සිත. එහෙනම් සිත උපදින ස්ථාන හයක් අපේ මේ ශරීරයේ තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය සහ හදවත කියලා මේ ස්ථාන හයේම උපදින සිතට අපි කියන්නේ මන ආයතනය කියලා කෙටියෙන් කියලා දුන්නු. දැන් මතකද ආධ්‍යාත්මික ආයතන හය මොකද්ද කියලා? ආධ්‍යාත්මික කියලා කියන්නේ මේ තමන්ගේ කය ඇසුරු කරගෙන කය තුල පහළ වෙන ආයතන හය. එහෙනම් ඇස, කන, නාසය, දිව, ශරීරය සහ සිත. සිත. එතකොට මෙන්න මේ හය තමයි ආධ්‍යාත්මික ආයතන හය කියලා කියන්නේ. පී ස්වාමීන් වහන්සේ යතුරු ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මෙහෙදී පාවිච්චි කරා පරමාර්ථ කියන වචනේ සම්මුති කියන වචනේ ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් නොදන්න කෙනෙක් කියන මේ වචන දෙක යම් කිසි මට්ටමේ පාස් කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන්. සාමාන්‍ය සම්මුතිය කියලා කියන්නේ ව්‍යවහාර පවතිනදී. අපි දැන් මොන ද ව්‍යවහාරෙදි ගත්තොත් වෛද්‍ය විද්‍යාවෙන් ඇස කියලා කියන්නේ මේ මස් ගුලියදමනේ. කන කියන්නේ මේ ගුලියදමනේ. නාසය කියන්නේ මේ නාස් ගුලියදම කියන්නේ. දිව කියන්නේ සම්පූර්ණ දිවට කියන්නේ. කය කියන්නේ මේ කයද කියන්නේ. නමුත් පරමාර්ථයෙන් අපි ගත්තාම ඇස කියලා කියන්නේ මේ සම්පූර්ණ ඇස නෙමේ, මේ ඇස තුල පිහිටි ප්‍රසාදය. අනික පරමාර්ථය. ඒ වගේම
සෝතායතනයක සෝතා ප්‍රසාදය ගාන ප්‍රසාද මේ පරමාර්ථය. අනිත් එක තමයි දැන් සම්මුති වශයෙන් අපි ගත්තොත් ඇස අපේ එක්කිනාට එක්කෙන ඇස් වෙනස් නේ. අපි හැමෝගෙම එක්කිනාට එක්කෙන මේ ඇස් වෙනස්, කන වෙනස්, නාසය වෙනස්, දිව වෙනස්, කය වෙනස්. හැබැයි පරමාර්ථය වෙනස් නෑ. පරමාර්ථය හැම වෙලේ එක හා සමානයි. මොකද හේතුව අපි දැන් පරමාර්ථ වශයෙන් චක්සු ප්‍රසාදේ කියලා කිව්වොත් ඒකේ ස්වභාව ලක්ෂණ හැමෝගෙම එක වගේ. ඒ වගේම මේ ගහන ආයතනයේ කිව්වොත් ඒකේ ස්වභාව ලක්ෂණ හැමෝගෙම එක වගේ. ජීව ආයතනයේ ස්වභාව ලක්ෂණ එක වගේ. එහෙනම් බලන්න සම්මුතිය වෙනස් වෙනවා, පරමාර්ථය වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි දැන් බලන්න දැන් මේ කයට අදාළ දෙයක් නේ මේ කෙස් කියලා කියන්නේ. එක්කෙනාට එකන කෙස් වෙනස්. හැබැයි කෙස් වල පරමාර්ථය සමානයි. එහෙනම් පරමාර්ථය කියලා කියන්නේ හැදිලා තියෙන මූලද්‍රව්‍ය. පරමාර්ථ හැදිලා තියෙන මූලද්‍රව්‍ය සමානද? දැන් උදාහරණයක් ලෙස වාහනයක් ගන්නොත් දැන් සම්මුතිය. දැන් අද ගත්තොත් එක එක වර්ගයේ වාහන තියෙනවා නේ. හැබැයි මේ වාහනයේට හැම වාහනයකම යොදා ගන්න අමුද්‍රව්‍ය එකයි. හැම වාහනයකම ටයර් තියෙන. හැම වාහනයකම එන්ජිමක් තියෙන. එකම මේ තාක්ෂණ ක්‍රමවේදයත් එක්ක අමුද්‍රව්‍ය සමානයි. ඒ අමුද්‍රව්‍ය දල නිර්මාණය කරපු ආකාරය වෙනස් වෙනවා. එතකොට අපි එතකොට මේ අර ඒතුළු වැදගත් වෙන ඒතුළු මූල පදාර්ථය තමයි පරමාර්ථය. පරමාර්ථය සමානයි. ඒ පරමාර්ථය අපි විග්‍රහ කරන සම්මුතිය වෙනස්. නැ සම්මුතිය පරමාර්ථය කියන දෙක තේරුම් කරගන්නට ඕනේ. සම්මුතිය තුල පිහිටාගෙන අපි කොච්චර නිවන් දකින්න උත්සාහවත් වුණත් නිවන් දකින්න බෑ. ඇයි? සම්මුතිය තුල ඉන්න තාක්කල් අපට කිසිම පරමාර්ථයක් වැටහෙන්නේ නැහැ, ප්‍රකට වෙන්නේ නැහැ. පරමාර්ථය තුල ඉන්නකොට තමයි අපට මේ සියල්ල අවබෝධ වෙන්නේ. දැන් මේ කේස් ගැන ලෝම ශාරීරික කොටස් ගැන අපි කොච්චර වශයෙන් හිතුවත් අපි මේක සම්මුති වශයෙන් මේක තණ්හා දිට්ඨි මාර්ගයෙන් අල්ලගෙන ඉන්නේ නේ. අල්ලගෙන ඉන්නේ නැසෙ මේක මම කියලා මගේ කියලා අපි මේ මමත්වය ගොඩනගලා තියෙන්නේ. මේ ගොඩනගලා තියෙන තා කාලය අපිට කිසිම වෙලාවක මේක ගලව ගන්න බෑ. නා පරමාර්ථ වශයෙන් දකින්නට තමයි මේක නිකම්ම ගැලවෙන්නේ. මම මොන දේ බැලුවත් මොන දේ අල්ලගත්තත් මෙතන ගතිතු දෙයක් නෑ. පරමාර්ථ වශයෙන් මේ සියල්ලම ඇති වෙලා නැති වෙන ස්වභාවය යුක්තයි කියන අවබෝධයම ඇති වෙන්නේ. ඒක නිසා අපි තේරුම් කරගත යුතුයි සම්මුතිය සහ පරමාර්ථයකින් දෙක වෙනස. ඔකේ සෝරියස් මේක අපිට ආධ්‍යාත්මික ආයතන හා සම්බන්ධ ඉතාම හොඳ දැනීමක් ලැබුණා ස්වාමීන් වහන්සේ මහත්තර ප්‍රමාණයෙන්. මම වහන්සේගෙන් දැනගන්න ලැබේ කැමති ස්වාමීන් වහන්සේ මේ සුත් දේශනා කරන බාහිර ආයතන හයක් ඒ බාහිර ආයතන මොනවා ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න අපි කොහොමද කියලා ස්වාමීන්. බාහිර කියනකොට මේ ශරීරයෙන් බැහැර කියන එක නෙවෙයි විශේෂයෙන් උතර කියන්නේ. ආධ්‍යාත්මික ආයතනයන්ට බාහිරින් නැත්නම් ආයතනයන්ට අරමුණු වෙන කියන එකයි. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම ආධ්‍යාත්මික ආයතනයන්ගේ පැවැත්මට තව කෙනෙක්ගේ මිත්‍රතාවයක් තියෙන්න ඉපේ. අරමුණක් යම්සිද තියෙන්න ඉපේ. අන්න ඒ නිසයි බාහිර කියලා කියන්නේ. ආධ්‍යාත්මික ඇසට රූපේ බාහිරයි. සමහර දැන් රූප සමහර කෙනෙකුට දෙන්න පුළුවන් මේ බාහිර කියලා කියන්නේ ශරීරයෙන් බැහැර වෙලා තියෙන සියල්ල බාහිරයි කියලා. එහෙම හිතුවොත් වැරදි. හේතුව මොකද? මේ ඇසට පුළුවන් මේ කයේ දින වර්ණ බලන්න. මේ ඇසට පුළුවන් අපේ ශරීරයේ කොටස් බලන්න නේද? ඒතකොට මේ කොටස් කියන්නේ ඒතුළු මේ ආධ්‍යාත්මිකයි. ඒතකොට මේ ආධ්‍යාත්මික බාහිර කියන තේරුම බාහිරින් මේ ඇසට එන අරමුණ ඇසෙන් බාහිරයි. ඒ නිසා බාහිර කියලා කියන්නේ. කාණ්ඩේ ශබ්දය බාහිරයි. පිටිමිණ ශබ්දනේ අපේ ඇතුළ ශබ්දෙන් නැද්ද? සමහරක් වෙලාවට දැන් ඔය ආහාර ගත්තට පස්සේ හෝ ආහාර නැති වෙලාවට ශබ්දෙනවනේ. ඒක එක එක අපේ ඇතුළේ මේ පෙරලීම් ශබ්දෙනවනේ. ආ බාහිර ශබ්දේ. ඒකම බාහිරයි. ඒක තේරුම් මේ සෝතායතන ශබ්දේ බාහිරයි. ඒ වගේම නාසයට එන මේ ගඳ සුවඳ බාහිරයි. සමහරක් වෙලාවට දැන් බාහිරින් මොන අපි ශරීරෙම ගඳ අපට තේරෙන්නේ නැද මේ නාසයට? දැන් කෙනෙකුට කියනවා නම් ශරීරය විතරයි ආධ්‍යාත්මික, ශරීරයෙන් බැහැර සියල්ල බාහිර නම් එහෙනම් ආධ්‍යාත්මික ගඳ සුවඳ මිනවාසය ගන්නවා නේ. සම රස තිත්ත ගත්තාම දැන් අපිට මේ දිව ගාල අපේ අතේ තියෙන මේ ශරීරයේ තියෙන රස බලන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඒක බාහිර කියලා කියන තේරුම මොකද? මේ ඒ ආයතන අරමුණු බාහිර නිසායි. ඒක වටහා ගන්න එක බුද්ධිමත් නොවනින් තේරුම් ගන්න ඕන දෙයක්. එහෙමනම් බාහිර ආයතන 6ක් ච බාහිරානි ආයතනානි. බාහිර ආයතන හයක් තියෙනවා. රූප ආයතනං, සද්ද ආයතනං, ගන්ධ ආයතනං, රස ආයතනං, පොට්ටබ්බ ආයතනං,
ධම්මායතන කියලා. ආයතන කීයක් තියෙනවද? හයක් තියෙනවා. රූපායතන කියලා කියන්නේ මොකද්ද? බාහිර වර්ණය, හැඩය, ස්වරූපය. දැන් අපි දැන් බාහිර වශයෙන් නීල, පී, කහ පාට, සුදු පාට ආදී අපි ගන්නවනේ. ඒ කහ පාට සුදු පාට කියලා කියන්නේ පින්වතුනි සම්මුතියද පරමාර්ථයද? සම්මුතිය. එතකොට ඒ සම්මුතිය මේ ඇහැට අරමුණු වෙන්නේ නැහැ. මේ බාහිර වර්ණ රූපය තමයි මේ ඇහැට අරමුණු වෙන්නේ. මේ ඇහැට අරමුණු වෙන්නේ පරමාර්ථ රූපේ විතරයි. පරමාර්ථ හැඩය අරමුණු වෙන්නේ. මේ දකින රූපය සුදු පාටයි, කහ පාටයි, රතු පාටයි, නිල් පාටයි කියන මේ විනිශ්චය ඇති වෙන්නේ පස්සේ. ඒක සම්මුතියක්. එන සම්මුති වර්ණයක් මේ ඇසර බලන්න බෑ. ඇසෙන් හැම වෙලේම දකින්නේ පරමාර්ථ රූපය විතරයි. පරමාර්ථ හැඩේ විතරයි. එතකොට අපි මේ බාහිර රූපයක් මේ ඇසට ගැටෙනවනේ. ඇසට ගැටෙනවත් එක්කම තමයි මේ ඇස තුළ සිතක් උපදින්නේ. හැබැයි ඒ සිතට පුළුවන් පරමාර්ථය විතරයි දකින්න. සම්මුතිය දකින්න පුළුවන්කමක් නැහැ. දැන් තේරුණාද කියන එක? හා. එහෙමනම් දැන් ඔන්න බාහිර වර්ණය දැන් පරමාර්ථ වර්ණයක් තමයි තිබෙන්නේ. වර්ණයස හැඩේ. දැන් ශබ්දයත් එහෙමයි. බාහිර ශබ්දය අපි දැන් ඔන්න කවුරු හරි කෙනෙක් ශබ්දයක් කරනවා. මේක මිනිස් කටහඬක්ද, මේක බෙල් එකක සද්දයක්ද, මේක වාහනයක සද්දයක්ද, මේක මේ ටෙලිෆෝන් එකේ සද්දද කියලා අපි ඒ ශබ්දය අපි අහලා විනිශ්චය කරනවා නේද? ඒ විනිශ්චය කරන්න බෑ මේ කන තුල. විනිශ්චය කරන්න පස්සේ ඒ චිත්ත පරම්පරේ අරමුණු අරගෙන ඉවරන ඒ පසුව තමයි විනිශ්චය කරන්නේ. එහෙනම් මේ සෝතය නැත්නම් මේ කන ගන්න ශබ්දේ පරමාර්ථ ශබ්දයක් විතරයි ගන්න. එයා දන්නේ නැහැ මොකද්ද මේ ශබ්දය කියලා. එතකොට දැන් මේ බාහිර ශබ්දය ක්‍රමක්‍රමෙන් එන්න ඕනේ කම්බරේට. එයාගේ බාහිර රූපය එන්න ඕන කොහෙටද? ඇසට. අපි දැන් මෙහෙම හිතන්නකො. දැන් මෙතන ඇස තියෙනවා. ඇස තියෙනවා. බාහිර රූපයකුත් තියෙනවා. ආලෝකයක් නැත්තම් මේ ඇසට මේ බාහිර රූපය පරාවර්තනය වෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්ය මතක තියාගන්න ආධ්‍යාත්මික ආයතනයට බාහිර ආයතන කියන්නේ ආධ්‍යාත්මික චක්කායතනයට බාහිර රූපායතනේ පේන්න නම් මාධ්‍ය තමයි ආලෝකය. උපකාරක ආලෝකය. ආලෝකය නැත්තම් කොච්චර රූප තිබුණත් ඇස තිබුණත් දකින්න පුළුවන් කමක් නැහැ. හරිද? ඒ වගේම තමයි දැන් සෝතයට බාහිර අරමුණ ශබ්දේනේ පරමාර්ථ ශබ්දේ. එහෙනම් මේ ශබ්දය කිසිම තැනක වැඩි දැන් අපි තුනේ අපි කන් දෙක වහලා තියෙන්නේ. ඈ සමහර අය අපි කන් දෙක වහගන්න ශබ්දයක් එද්දී ඇයි වර්ගේ වායව ධාතු. ඊළඟට තමයි දිවට දැනෙන රසය පරමාර්ථ රසයක්. බාහිර ආහාරයන්ගේ කබලින්කාර ආහාර වැනි ආහාරයන්ගේ රසය තමයි අපිට දැනෙන දිවට පරමාර්ථ රසය. එතකොට මේ රසය දැනෙන්න නම් අපිට මේ දිවත් එක්ක මේ ගන්න ආහාරත් එක්ක තෙතමනේ තියෙන්න ඕනේ. ආපෝ ධාතු. තෙතමනේ නැත්තම් රස තේරෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. සමහරක් වෙලාවට දැන් අර මේ අපිට උගුරු කට හොඳට වේලිලා තියෙන වෙලාවට අපි ගන්නදී ආහාර ගන්නදී ඒදි ගන්න බෑ ආහාර. ඈ එතකොට අනිවාර්යෙන් තෙතමනේ තියෙන්න ඕනේ. තෙතමනේ තිබුණොත් තමයි අපිට මේ රසය තේරෙන්නේ. එහෙනම් ඕන බාහිර රසය ජීවහ ප්‍රසාදයෙන් අරමුණු කරන්න නම් අපිට තියෙන්න ඕන මොකද්ද? පරමාර්ථ වශයෙන් ගන්නවා නම් ආපෝ ධාතුව තෙතමනේ උපකාර කරන්න ඕනේ. ඒ වගේ තමයි කාය ආයතනයට අපි ගන්න අරමුණ මොකද්ද? පොට්ටබ්බ ආයතනය. පොට්ටබ්බ ආයතනය කියන්නේ මොකද්ද? ස්පර්ශ කියන්නේ මොකද්ද? දැනීම. ඔව්. කොහොමද දැනෙන්නේ අපිට? අපිට දැනෙන ආකාර කීයක් තියෙනවද? හ්ම්. දැන් බලන්න තම බලන්න සමන් දැනෙන ආකාර කීයක් තියෙනවද කියලා. ඒ වාරණ එන්නකොට. සැප දුක කියන්නේ සැප දුක කියන්නේ ඒක පසු කාලික වෙන දෙයක්. මම අහන්නේ සැප දුක ගැනද? නිස්පර්ශින්.
සියුම් බව. ඔව් කියන්න. විඥානය. ඔව් සියුම් බව, රළු බව. රළු බව. ඊළඟට සහැල්ලු බව. සහැල්ලු බව. සීතල උණුසුම. ඔව් සීතල උණුසුම. ඔව්. තද බව. තද බව. අන්න මට තමන්ගේ කයට දැනෙන්නේ මං අහන්නේ. ආකාර 10ක් තියෙනවා. තමන්ගේ කයට මේ ස්පර්ශය දැනෙන ආකාර 10ක් තියෙනවා. ආකාර කීයක් තියෙනවද? 10ක් තියෙනවා. මොකද ඒ ආකාර 10 ලක්ෂණ 10ක් නේ. ඒ ලක්ෂණ 10 ස්පර්ශය කියනකොට අපි කොටස් තුනකට පඨවි තේජෝ වායෝ කියනවා. අන්න ස්පර්ශ කියන්නේ මොකද්ද? පඨවි තේජෝ වායෝ. පඨවි කියනකොට අපිට ආකාර 6කින් මේ පඨවි අපිට තියෙනවා. තද බව, රළු බව, බර බව, මෘදු බව, සිනුදු බව, සැහැල්ලු බව. ආකාර 6කට තියෙනවා. පඨවි ධාතුව අපට ක්‍රම ආකාර 6කින් අපට දැනෙනවා. දැන් තේරෙනවද කියන්නේ? තද බව කියන්නේ අපි වාඩිලා ඉන්නෝනේ පොළොට තද වෙලා ඉන්නවනේ. තද ලක්ෂණ තේරෙනවනේ. තද බව. රළු බව මේ අතකට රළු බව තේරෙනවා. බර බව තමන්ගේ ශරීරේ තමන්ගේ බරක් බව තේරෙනවා. බර බව. ඊළඟට දැන් මෘදු බවවත් දැන් බලන්න මේ දැන් දෙක අපි මේ සමේ ඇතුල් පැත්ත. දැන් තොල් වල ඇතුල් පැත්තක මෘදු වෙන්නේ. මෘදු බව හොඳට බලන්න මෘදු බව. සිනුදු බව දැන් තොලේ ඇතුල් පැත්ත දිවේ පිළිමදිනකොට අන්න බොහොම සියුම් බව සිනුදු බව තේරෙනවා. සිනුදු බව. ඊළඟට සැහැල්ලු බව. ඒ භාවනා කරනකොට හරිය නිකන් අරමුණක අපිට පුදුමාකාර සැහැල්ලුවක් ඇති තේරෙනවා. සැහැල්ලු බව. අන්න පඨවි ධාතුවේ පඨවි ධාතුව ප්‍රකට කරන ලක්ෂණ 6ක්. එනන ආපෝ ධාතු නැහැ. තේජෝ ධාතුව. තේජෝ ධාතුව ගත්තාම සීතල සහ උණුසුම ප්‍රකාරයට දැනෙනවානේ. වායෝ ධාතුව ලක්ෂණ දෙකකින් අපිට තේරෙනවා. කොහොමද? එකක් තමයි දරා ගැනීම. දැන් වටේට මේ තෙරපල ගතියම තේරෙන්නේ නැහැ. තෙරපීම. ඈ දැන් මේ ඉන්නකොට සමහරක් වෙලා දැන් හොඳම දේ තමයි දැන් අපිට සුළඟ හමාගෙන පැත්තට අපි ඉන්නකොට මේ සුළඟෙන් අපි කයට තියෙන තෙරපීමක් තේරෙනවා කියලා නේ. එතකොට අපි කයි දරා ගැනීම ලක්ෂණයක් තියෙනවා. ඉතින් මේ පිම්බෙන හැකිනන ගතිය. දැන් මේ දැන් ආස්වාස ප්‍රස්වාස දැන් උපස්මරණ ඇතුළට යනකොට මොකද වෙන්නේ? මේ කය දිගෑරෙනවා. එඳිනකොට කය හැකිනෙනවා. අන්න ඒ ලක්ෂණය. ඒතර බලන්න අපට මේ කයට ස්පර්ශයේ ආකාර 10කින් අපට තියෙනවා. එන පොට්ටබ් ආයතනය කියලා කියන අරමුණු 10ක්. අරමුණු කියද්ද? අරමුණු 10ක් පොට්ටබ් ආයතනය කියන්නේ. එන පොට්ටබ් ආයතනය කියන අරමුණු 10යි. ඔන්න බුදුරජාණන් වහන්සේ අපට පොට්ටබ්බයි බාහිර ආයතනය. ඊළඟ ධම්මා ආයතනය කියලා කියනවා. ධම්මා ආයතනය කියන්නේ මොකද්ද? ධම්මා ආයතනය කියනකොට මෙතන විශේෂයෙන්ම අපි ධම්මා ආයතනයේ කෙටියෙන් මතක් කරගත්තොත් ගැඹුරට යන්න ඕනේ නැහැ. සිතක් උපදිනකොට ඒ සිතත් එක්ක උපදින අනිත් කරුණ කියන්නේ සිතවිලි. සිතත් එක්ක උපදින අනිත් දේවල් අපි කියමුද සිතවිලි. චෛතසික කියලා අපි කියනවානේ. ධම්මායතන කියන්නේ චෛතසික. කෙටියෙන් අපි ගන්නවා නම් ඒ ධම්මායතනයේ තව ගැඹුරු අර්ථ ගොඩක් තියෙනවා. මේක එක අර්ථයක් විතරයි ගන්න. මොකද මේ තේරුම් කරගෙන පහසුවට දැන් අපට සිතක් පහළ වෙනකොට අපට යම් කිසි දේවල් දැනෙනවානේ. සිතත් නිසා තමයි වේදනාව දැනෙන්නේ. සිත නිසා තමයි හඳුනාගන්නේ. සිත නිසා තමයි යම් කිසි දෙයක රැස් කිරීමක්, එකතු වීමක් සිද්ධ වෙන්නේ. එන සිත පහළ වෙන සිතත් එක්ක දැනෙන දැනීමට අපි කියන වේදනාව කියලා. සිතත් එක්ක හඳුනා ගන්න දේ අපි කියන්නේ සංඥාව කියලා. සිතත් එක්ක එකතු කරන දේ අපි කියන්නේ සංස්කාර කියලා. එහෙනම් බලන්න සිත කියන්නේ විඥාන ස්කන්ධය නම් ඒ විඥාන ස්කන්ධයත් එක්ක උපදින අනිතර මොනවද? වේදනා, සංඥා, සංකාර. මෙන්න මේ වේදනා, සංඥා, සංකාර වගේ ස්කන්ධයන්ට අපි කෙටියෙන් මතක් කරගමු ධම්මායතනය කියලා. ධම්මායතන කියන්නේ මොකක්ද? එන සිතත් එක්ක උපදින සිතිවිලි. එහෙනම් මොනවද සිතිවිලි? වේදනා, සංඥා, සංකාර. ඔය කෙටියෙන් කිව්වේ. තවත් මේ ධම්මායතන කියන වෙනත් අර්ථ තියෙනවා. නමුත් අපි ඒවා මෙතන සම්බන්ධ කරගන්න ඕනේ නැහැ. එහෙනම් මොකද අපි ඊතර ගැඹුරට දැම්ම යන්න ඕනේ. අපි සරල ආකාරයෙන් මේක විග්‍රහ කරගන්න. දැන් එතකොට තේරෙනවද? ආධ්‍යාත්මික ආයතන හය මොනවද? චක්කු, සෝත, ගාහන, ජීවහා, කාය සහ මන. මේකින ආධ්‍යාත්මික ආයතනයන්ට
ලැබෙන බාහිර දේ තමයි අරමුණත බාහිර දේ තමයි ලැබෙන බාහිර ආයතනෙ මොකද්ද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය සහ ධම්මායතනෙ සිතිවිලි වේදනා සංඥා සංකාර එතකොට මට තව පොඩි දෙයක් කියන්නට ඕනේ දැන් මම කිව්වා චක්කායතනෙට බාහිර වර්ණ රූපේ ගණ්ණනම් වර්ණය ගණ්ණන ආලෝකයක් තියෙන්න ඕනේ කියලා නේ මාධ්‍ය ආලෝකේ වුණා ඒ වගේ සෝතප්‍රසාද සෝතායතනෙට බාහිර ශබ්දේ ගණ්ණනම් අවකාශයේ උති මාධ්‍ය තියෙන්න ඕනේ ගාහන ප්‍රසාදයට බාහිර ගන්ධේ ගණ්ණනම් වායෝ ධාතුව කියන මේ මාධ්‍ය තියෙන්න ඕනේ ජීවහ ප්‍රසාදේ බාහිර රසේ ගණ්ණනම් ආකෝ කියන මේ මාධ්‍ය තියෙන්න ඕනේ ඒ වගේ මේ කයට බාහිර ස්පර්ශ ගණ්ණනම් තියෙනුල් මාධ්‍ය මොකද්ද? උණ පටවිද. මේ කය තුල පිහිටි පටවි ධාතු. ඒ කියන්නේ කාය ප්‍රසාදය මේ කාය ප්‍රසාදයත් එක තියෙනම පටවි ධාතු. මොකද මේ කාය ප්‍රසාදය තනිමින්ද බැල මතක් කරා ඒ කාය ප්‍රසාදයත් එක්කම තියෙන රූප තියෙන නමය. පටවි ආපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා ජීවිතින් දෙකින් එන්නේ නව දෙනත් එක තා කාය ප්‍රසාදි පවතින ඒ ඒ කාය ප්‍රසාදයක් එක්ක තියෙන පටවි ධාතුවට තමයි මාද්දි කියලා කියන්නේ හේතුව ඇයි අපි දැන් සමහරක් වෙලාවට බලන එකපාරට අපි අතහිරි වැටෙනවා පය හිරි වැටෙනවා ඒ වෙලාවට අපිට ඇල්ලුවට දැනීමක් නෑනේ නේද එතකොට දැනීමක් නෑ කියන එකේ තේරුම තමයි කාය ප්‍රසාදි මැරිලා කියන එක නෙමෙයි. ඒ කාය ප්‍රසාද උදව් කරන මේ මාධ්‍ය පටවි ධාතුව ක්‍රී වෙලා. ටික වෙලාවක් කරලා ලේ ගමන ආගමනේ පහසු වුණාට පස්සේ ඔන්න ටික ටික අපට දැනෙන්න පටන් ගන්නවා. දැන් අංශභාග දෙකක් ඉන්නවා. හිතන්න. කෙනෙක් අංශභාග දෙකක් ඉන්නවා. ඉතින් එක පාට අංශයක් පනන යාරුඹු දැනෙන්නේ නෑ. හැබැයි කාලයක් යනකොට ටික ටික දැනෙන්න පටන් ගන්න. ඒක තේරුම තමයි දැනෙන්නේ නැහැ කියලා කාය ප්‍රසාදේ මැරිලා නෙමෙයි. ඒ කාය ප්‍රසාදේ තියෙනවා ඒර මා උදව් කරන පටවි ධාතු කර්මජ පටවිය දුබල වෙලා. දුබල වෙලා. ඒකයි. නැත්නම් බෙහෙත් කරලා 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 ඒ කර්මජ පටවිය බලවත් වෙනකොට තමයි ටික ටික ඔන්න දැනෙන්න පටන් ගන්න. අන්න ඒක නිසා ඔම වෙසක් මතක තියාගන්නට ඕන. දැන් අත මතකයි සිවිල දේවල් ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි. හොඳයි. බොහෝ පින් සෝනල්ස එමනම් අපි ඊළඟට අපිට දැනගත යුතු සෝනල්සේ සූත්‍රයේස හැටියට ච විඥාන කාය නැතහොත් විඥාන කාය 6ක් කියලා සඳහන් කරනවා. ඒ විඥාන කාය 6 කියන්නේ මොකක්ද සෝනල්ස? ඒක අපි තේරුම් ගන්න ඕන පොයින්ට් එක. ඔව්. දැන් විඥාන කාය 6 කියලා කියන්නේ දැන් මම මුලින් මතක් කරානේ සිතක් උපදින ස්ථාන 6ක් කියලා. චක්කවත්තු, සෝතවත්තු, ගාහනවත්තු, ජීවහවත්තු, කායවත්තු, හදේවත්තු. වස්තු රූප හයක් තියෙනවා. මෙන්න මේ කියන වස්තු රූපයන් අසුරු කරගෙන පහළවන සිතට පොදු වේවම කො මන ආයතනය කියලා. මොකද පොදු වේ කියන්නේ මොකද්ද? මන ආයතනය. පොදු වේ පොදු නාමය මන ආයතනය. එහෙමනම් මේ පොදු නාමය මන ආයතනය නම් ඒ මන ආයතනය විඥාන කාය වශයෙන් බෙදෙනකොට කොටස් 6කට බෙදෙනවා. ඒ ඒ ස්ථාන වල අදාළව දේශනායද වෙනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන ආධ්‍යාත්මික චක්කායතනයට බාහිර රෝපායතනය පැමිණීම නිසා ගැටීම නිසා මේ චක්කායතනයේ තුල උපදිනවා සිත අන්විතතර පින චක්කු විඥාන කියලා තේරුණාද ඒ වගේම තමයි සෝතංච පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥාන සෝත ආධ්‍යාත්මික සෝත ප්‍රසාදය බාහිර ශබ්දය එකතු වීම නිසා සෝත ප්‍රසාදයේ තුල ඇති වෙනවා සිත සෝත විඥානයි ගාහනංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ගාහන විඥාන ගාහන ප්‍රසාදය බාහිර ගන්ධ සුවඳ ගන්ධාරම්මණය ස්පර්ශ වීම නිසා ඇති වෙන නැත් ලැබීම නිසා ගැටීම ඇති වෙන සිත මොකද්ද ගාහන විඥානයි ජීවහංච පටිච්ච රසේච උප්පාදිත ජීවහ විඥාන ජීවහ ප්‍රසාදය බාහිර රසයත් දෙක ගැටීමෙන් ඇතිවන සිත ජීවහ විඥානයි කායංච පටිච්ච පොට්ටබ්බේච උප්පාදිත කාය විඥාන
මේ ආධ්‍යාත්මික කාය ප්‍රසාදයට බාහිර ස්පර්ශය ලැබීමෙන් උපදින සිත මොකද්ද? කාය විඥාන. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන. අන්න බලන්න හොඳ කතාව පොතේ කියන්නේ. මනංච පටිච්ච ධම්මේච. අන්න මන සහ ධර්මත් එකට එකතු වීමෙන් උපදිනවා සිත මනෝ විඥාන කියලා කියනවා. මෙතනදී දැන් මන කියනකොට අපි පොදු වේ ගත්තොත් මනා එතන කියද්දි මම කොහොමද සියලු සිතුරු කියන සමාන වචනයක් කියනවා. දැන් මෙතන වෙන් කරගත්තා මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන කියලා. එතකොට මෙතන කියන්නේ පොදු වේ ගත්තොත් ඒ මන කියන්නේ සිත නම් ඒ සිත සිතවිලිත් එක දෙකතු වීම විඥානය කියන මේ ධර්මයේ හැදෙනවා කියලා කියන්නේ පොදු වේ ගත්තොත්. නමුත් මෙතනදී මේ හෘද වස්තු රූපය අසුරු කරගන්න සිත විතරයි ගන්නෙ. මොකද චක්කු විඥාන, සෝත ගහන, ජීවහා, කාය කියන පංච විඥාන ඒ ආයතන අසුරු කරගෙන අරමුණු අසුරු කරගත්ත නිසා ඉතින් අපිට තේරෙන්නේ අපි මේ පහෙන් කරගත්තා. ඉතින් මනංච පටිච්ච ධම්මේච කියනකොට මෙතන මන කියලා කියන්න පින්වතුනි දැන් ටිකක් ඔතන මේ කෙනෙකුට ගැටලුවක් මතුවෙන්න පුළුවන් බුදුරජාන් වහන්සේගේ දේශනාවේ පටහැනිද කියලා. ඒකෙන් හෘද වස්තු ඇසුරු කරගෙන යම් තාක් සිතක් පහළ වෙනවා නම් අන්නේ සිතට අපි කියන්නේ මනෝ විඥානය කියලා පොදු විගත. මනෝ විඥාන පොදු විගත මොකද්ද? හෘද වස්තු රූපය ඇසුරු කරගෙන යම් තාක් චිත්ත චෛතසිකෝ පහළ වේද ඒ සිල් දෙල අපි කියන්නේ මනෝ විඥාන. ඔන්න කෙටිම උත්තරේ. මේක විස්තර කරන්න වැඩිපුර යන්නේ නැහැ. මනංච පටිච්ච ධම්මේච කියනකොට මන කියන්නේ එතකොට ඒකිට කෙරුණේ දෙන්න පුළුවන් මේ හෘද වස්තු රූපේද මේ කියන්නේ කියලා. කෙරු හිතන්න පුළුවන්. හෘද වස්තු රූපේ නෙමෙයි. බුදුරජාන් වහන්සේ එක තැනකදී මේ අට කතාවල එක තැනකදී කියනවා මේ මන කියලා දැන් බුදුරජාන් වහන්සේ සිතර කියන සමාන වචන මන කියලා කියනවා. මනෝ මන ආයතන. මන කියලා කිය සිතරගේ සමාන වචනයක්. ඒක තව එක තැනකදී තව තැනකදී කියනවා දැන් අපි දැන් දොරටුවසින් අපි ගත්තොත් එහෙම චක්සුව ඇසුරු කරගත්තාම චක්කු ద్వාරක අපි කියනවා. කියන්නේ චක්කු ద్వාරය කියන්නේ මේ ඇසර බාහිර රූපයක් යෙවිදී මේ උපදින චිත්ත පරම්පරාවට අපි කියන මොකක් කියනද? චක්කු ద్వාරය ඒ න්‍යාය චක්කු ద్వාරය. ඒ වගේම සෝත ద్వාර, ගහන ద్వාර, ජීවහ ద్వාර, කාය ద్వාරක දොරටු පහ නම් පහක් තියෙනවා. හෘද වස්තු ඇසුරු කරන පහළ වෙන චිත්ත පරම්පරාව වෙන මනෝද්වාරය කියන. එතකොට එතනදී මේ මන කියලා කියන්නේ භවාංග හිතර කියලා කියනවා. ඒකේ තේරුම අපි දැන් ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ දොරටු පහ ඇසුරු කරන්නේ නැතිව ඇසුරු කරන්නේ නැතිව යම්කිසි අරමුණක් ගන්නකොට ඒ අරමුණ අපි ගන්න භවාංගේ. අපි මතකේ අපි භවාංගෙන් අපි ගන්න යදලා. ඒ භවාංගෙන් ගන්න නිසා තමයි ඒකට මනෝද්වාරය කියලා කියන්නේ. යමක මෙනෙහි කර ගන්නවා කියන බවංගෙ මෙනෙහි කරලා ගන්න. එතකොට අපි ඒවා තියෙන තැන ගබඩාවෙච්ච දක අපිට පේන්නේ නැහැ. දැන් අපේ සම්මුතිය වශයෙන් ගත්තොත් ඉතින් මේ සල්ලි කොච්චරක් තියෙනද, බඩු මුට්ටු කොච්චරක් ගෙදර තියෙනවද, ගෙදර මොනවද තියෙන්නේ අපි ඔක්කොම අපිට මතකයි නේද? අපිට ඒවා ඇදලාදල ගන්න පුළුවන් නේ. ඒ වගේම හිතේ යම් කිසි විලාක මේ 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 එකතු වෙලා තියෙන දෙයක් තියෙනවා, සංඥා ගොඩක් තියෙනවනම් කොච්චරක් දේන කල්මත් එක අපිට ඒවා තේරුම් ගන්න බෑ, මයින්ඩ් බෑ. හැබැයි භාවනාවට ගියපුවාම තමයි භාවනාවට වාඩිලා වාඩිවම තේරෙන්නේ කොච්චර නම් මේ කුණු ගන්ධරාවල එකතු වෙලා තියෙනවද කියලා. දැන් මෙහෙම ඉන්නකොට තේරෙනවා අනේ මොකද කොච්චර සැහැල්ලුද මට දැන් හිතට, හරි සැහැල්ලුනේ කියලා. හැබැයි භාවනාවට ඇස් දෙක පියා ගන්නවා විතරයි කවදාවත් නොසිතපු දේවල්, නොපැතූ දේවල් ගලාගෙන යනවානේ. ඒතර කොච්චර මේක ඇතුලේ තැම්පත් දේවල් තැම්පත් වෙලා තියෙනවද අපිට පේන්නේ නැහැ. මනින්න බෑ. කල්මත්යෙන් අපිව දන්නවා නම් මොනවර උපක්‍රමකින් වයින් කරගන්න බහවට යන කලින්නේ පේන්නේ දන්නේ නේ. ඉතින් ඒක නිසා අන්න ඒක හිතේ ස්වභාවය. ඉතින් ඒක නිසා මනෝද්වාරය කියනකොට එහෙම කියනවා. එහෙමනම් මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං කියලා කියන්නේ හෘද වස්තු ඇසුරු කරගෙන යම් තාක් යම් ඒ සිත් පහළ වේද පොදුවේ ඒ සියලුම සිත් වල අපි කියන්නේ මනෝ විඥානය කියලා. එතකොටද විඥාන කය 6. දැන් මෙතනදී මෙන්න මේ විඥාන කාය 6 දී
විශේෂයෙන් පංච විඥාන. පංච විඥාන කියන්නේ මේ චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මෙන්න මේ පංච විඥානයන් ගැන අපි හොඳට තේරුම් කරගත යුතුයි. ඒක තේරුම් කරගන්න නම් අර බාහිර ගැන අරමුණ ගැන අපි තවට විශ්ලේෂණය කළ යුතුයි. මොකද හේතුව දැන් අපි ගත්තොත් අපිට දැන් චක්කු විඥාන කියනකොට උපරිම චක්කු විඥාන සිත් දෙකයි වල පහළ වෙන්න පුළුවන්. එකක් අකුසල විපාක චක්කු විඥාන, අනිත් එක අහේතුක කුසල විපාක චක්කු විඥාන. එකක් අතු අකුසල විපාක චක්කු විඥානේ, තව පැත්තකින් කුසල විපාක චක්කු විඥාන. එහෙමනම් මේ අපට උපදින චක්කු විඥානය කුසල විපාකයක්ද අකුසල විපාකයක්ද කියලා අපි තේරුම් කරගන්නේ කොහොමද? අන්න ඒකට තමයි වැදගත් වෙන්නේ මේ ලෝක සම්මුතිය. ලෝක සම්මුතියෙන් මේ විග්‍රහ කරලා තියෙනවා මේව හොඳ රූප නරක රූප කියලා. එහෙම විස්තර කරලා දෙනවා නේද? ඒ කියන්නේ මේ ලෝකේ මේ ලෝක සම්මුතියේ මේව හොඳ රූප මේව නරක රූප කියලා වෙන් කරලා තියෙනවා. අන්න ඒ අනුව අපි මේ දකින වර්ණ රූපය අපට පුළුවන් කොටස් කීපයකට බෙදා ගන්න. අති ඉත්තාරම්මන, ඉත්තාරම්මන, ඉත්ත මච්ඡත්තාරම්මන, අනිත්තාරම්මන කියලා. කීයකට බෙදනවද? හතරකට බෙදනවා. අති ඉත්තාරම්මන, ඉත්තාරම්මන, ඉත්ත මච්ඡත්තාරම්මන, අනිත්තාරම්මන. අතිඨාරම්මන කියලා කියන්නේ ඉතාමත්ම ගරු කටයුතු ප්‍රසාදණි අරමුණක්. බුදුරජාණන් වහන්සේ, බෝධින් වහන්සේ, චෛත්‍ය වගේ රහතන් වහන්සේලා වගේ අපිට දකින්න ලැබෙනලු අතිඨාරම්මන. සමහර අතර මහා සංඝරත්නයේ අතිඨාරම්මන වෙන්න පුළුවන්. ඉඨාරම්මන කියලා කියන්නේ අපි පුරුදු කළද අපි හිතෙන්, අපි සංඥාවසෙන්, අපේ මේ දෘෂ්ටි රණු අපි හිතලා තියෙනවා මේවා හොඳ දේවල්. ලස්සන මලක් දකින්න හොඳ දෙයක්. ලස්සන කාර් එකක්, ලස්සන ගෙයක්, ලස්සන ස්වභාව සෞන්දර්යයක් දකින්න හොඳ දෙයක්. අන්න මේ ඔක්කොම ඉෂ්ඨාරම්මන. එතකොට මොකද අපි සමුත් අපේ හිතට අනුව, අපේ සංඥාවට අනුව, අපේ මේ දෘෂ්ටියට අනුව අපි මේ වෙන් කරගෙන තියෙන සමාජෙ අනිෂ්ඨාරම්මන. ඒක හිට මච්ඡත්තාරම්මන කොහොමද? එකපාර හැම අපි දැන් ඔන්න කලාතුරකින් දකිනවා ලස්සන මල් පොකුරක්. ඒ මල් වර්ගය දකිනකොට ඔන්න බොහොම ලස්සනයි, අනිෂ්ඨාරම්මනයි. හැබැයි ඒ මල් පොකුර හැමදාම දකිනකොට මොකද වෙන්නේ? අන්න ඉට මච්ඡත්තාරම්මන වෙනවා. ඒ කියන්නේ හොඳයි, හැබැයි හිත මධ්‍යස්ථයි. ඊට පස්සේ සමහරක් වෙලාවට දැන් මම හිතමුකෝ මේ දැන් නම් ඉතින් මේ හැම දෙයක්ම කඩේ ගන්න තියෙනවා. ඉස්සර ඉතින් කැවුම් කොකීස් වගේ දේවල් හැදෙන්නේ අවුරුද්ද දෙකවත් ආව උත්සවයක අවස්ථාවකනේ. එතකොට සමහරක් වෙලාවට දැන් ඔය එක එක සම්ප්‍රදාය තියෙන දැන් මොනවද මම අහලාද ක්‍රිස්මස් කේක් කියන જાතියක් තියෙනවා. ක්‍රිස්මස් කාලේ විතරයි සමහරක් තියෙන රස කැවෙන වර්ග. එහෙනම් චයිනිස් කේක් කියලා චයිනිස් ඒ අවුරුදු කාලේ එකේ විශේෂ කැවුම් වර්ග තියෙනවා මේ ලෝකයේ හැදෙනවා. එතකොට ඒ වගේ අපි අර ඒ මේ හොඳ දෙයක් අපි හොඳයි කියලා දකින්න දේ දකින්න ඒක ඉත්තාරම්මනේ. හැබැයි ඒ දේ හැමදාම දකිනකොට ඒක ඉත්තමච්ඡත් ආරම්මනේ. එහෙම තමයි. ඒක නිසා තමයි ජනප්‍රවාද කතාවක් තියෙන අර හැමදාම දකින කුකුලයි කරමලි සුදු පාටයි කියලා. කලාතුරකින් ස්වාමීන් වහන්සේලා මා දකිනකොට පුදුමාකාර වටිනාකමක් තියෙනවා. හැබැයි හැමදාම ස්වාමීන් වහන්සේ දකිනකොට වටිනාකම නැහැ. ඒකනේ දැන් මේ අපි විහාරස්ථානවල ස්වාමීන් වහන්සේ අපි දායක වෙඩි සලකන්නේ නැත්තේ. හැමදාම දකින්න හැමදාම කියන විදිහේ හැමදාම ඉතින් ස්වාමීන් වහන්සේ දකින්නවා හැමදාම ඉතින් මේ මේ එක විදිහට බණ කියන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ කරනා එහෙම වෙන්නේ නැහැ. අපට සමහරක් වෙලාවට අපේ අපට එහෙම සිතින් පහල වෙන්න පුළුවන්. මොකද එහෙම නොවෙනවෙන්නේ නැහැ. සමහරක් දැන් බලන්න දැන් දැන් මේ විහාර බුදු පිළිමේ බුදුරජාන් වහන්සේට මේක දැන් අපි අලුතේ විහාරන පුදුමාව ශ්‍රද්ධාවකින් ගෞරව වන්දනා කරනවානේ. අපි නිතර නිතර දකින්නට අර කලින් තිබු ශ්‍රද්ධාව යම් තාදුරට මැදිස්ත වෙලා. ඒක අගෞරවය නෙමෙයි කියන්නේ. අර ඉෂ්ඨාරම්මනේ ඉෂ්ඨ මැදිත්තාරම්මනේ නෙමෙයි කියන්නේ. ඉෂ්ඨාරම්මනේ ඉෂ්ඨ මැදිත්තාරම්මනේ නෙමෙයි කියන්නේ.
අනිත් ආරම්මන කියලා කියන්නේ අපේ හිතෙන් පුරුදු කරලා තියෙන අපේ දැක්මෙන් එනන් අපේ සංඥාවරණ මේ දේවල් හොඳ නැහැ. මම පිළිකුල්, මම අප්‍රසන්නයි. අන්න ඒ අනිත් ආරම්මන. අන්න ඒ වගේ පින්වතුනේ මෙන්න මේ ස්වභාවය ගත්තාම යම් කිසි කෙනෙකුට අතිෂ්ඨාරම්මන හෝ ඉෂ්ඨ මජ්ජත්තාරම්මන හෝ ඉෂ්ඨ මජ්ජත්තාරම්මන කියන අරමුණු දකින්න ලැබෙන වාරයක් ගන්න උපදින්නේ කුසල විපාක චක්කු විඥාන. අනිත්‍යාරම්මණයක් ලැබෙන අවස්ථාවකදී උපදින්නේ අකුසල විපාක චක්කු විඥාන. දැන් බලන්න සමහරක් වෙලාවට ස්වභාවික විපත්තිය. දැන් බොබ පුබුරලා මිනිස්සු මැරෙනවා, ස්වභාවික දේවල විනාශ වෙනවා, ගම් වතුර ගලනවා. මේ වගේ කරදර විපත්ති අපිට දකින්න ලැබෙනවා කියන්නේ ඇයි? අකුසල විපාක කියන්නේ. අපේ ඒ ඒවා දකින්න ලැබීම අකුසල විපාක චක්කු විඥාන උපදින්නේ. බුද්ධිමතා ඉතින් ඒක අකුසල විපාකයක් කරගන්න එතකොට ඒක මධ්‍යස්ත කරගෙන හිත හදාගන්න පුළුවන්. අර බුද්ධිමත් නැති අය මොකද කරන්නේ? එක්කෝ ඒකට අපි වෛර කරමින්, කේන්ති ගනිමින්, අපුරුසිත පහල කරගෙන අකු ද්වේෂහගත අකුසල පහල කරගන්නවා. තව සමහරක් අය අනේ මරුණේ හොඳයි මිනිස්සු ටික මැරෙනකම් බලන්න ඉති කියලා සමහර තව තව දේවල් පහල කරගන්න පුළුවන්. නේද? තව සමහරක් අය මොකද කරන්නේ? අනේ මරුණේ මට මේ දේවල් අයිති කරගන්න පුළුවන්. ඒ දේවල් ගන්න නොයෙක් දේවල් තියෙනවා. අර එකම අරමුණ එකයි. අරමුණ කෙනෙක් මැරීම. ඒ මැරීම නිසා මැරීමේ අරමුණ අරගෙන එතකොට එක එක ආකාරයේ සිතිවිලි වලින් අර කෙනෙක් අරමුණ ගන්න හැටි මම කියන්නේ. එතකොට ඒ අරමුණ අනිත්‍යාරම්මණය නිසා කෙනෙකුට අකුසල පහල කරගන්න අපුණා. ඒ තව කෙනෙකුට කුසල පහල කරගන්න අපුණා. අපි දැන් හිතමුද මලකඳක් අපි දකින්නවා කියලා. නේද? දැන් සමහරක් වෙලාවට දැන් මගේ නෝන දැන් මගේ ඥාති කෙනෙක් නෝන මලකඳක් මම දකිනකොට අසුබයිනි පිළිකුල්නි. ඉතින් මට හිතෙන්න පුළුවන් නේ. ඈ එතකොට නම් මට කුසලයක් කරගත්තා. ඒක භවණ කමටහන මම කරගත්තා. දැන් මගේ ඥාති කෙනෙක් මගේ අම්මා තාත්තා නැතුනොත් එම යෝනිසු මනසිකාරයෙන් මං හිටියේ නැත්තම් අර කලින්ක මල බලන්න බෑනේ. මේ යෝනිසු මනසිකාරයෙන් ඒ මලකඳ දිහා බලන්න පුළුවන් නම් කෙනෙකුට එතකොට අපිට වැදගත් වෙන එක සම්මුතිනේක පරමාර්ථය බලන්න. සම්මුති වශයෙන් ගත්තොත් මේ මගේ අම්මා, මේ මගේ තාත්තා මැරිලා තියෙනවා. නමුත් පරමාර්ථයෙන් ගත්තොත් සත්‍යයක් මැරිලා තින්නේ මේ මරණය කියන කාර්ය සාධාරණ. එහෙනම් පරම ඒ අරමුණ දිහා අපි එතකොට එක එකන දකින්න විදියට තමයි ඒ අරමුණෙන් කුසලද අකුසලද නිර්මාණය වෙන්නේ. ඒ කුසලයේ අකුසලයේ සිද්ධ වෙන්නේ පස්සේ. හැබැයි මුලින් මේ අරමුණ මලකඳක් නම් මරණය නම් මරණයමයි ඒ දැකීම අකුසල විපාකමයි. හරිද? එතකොට ඒ ඊට පස්සේ තමයි යා එක කුසලයක් බලපත් කරගන්නේ හෝ අකුසලයක් බලපත් කරගන්නේ. අන්න ඒ වගේ මෙන්න මේ ලෝක සම්මුතියේ තියෙනවා නම් හොඳ කියලා දෙයක් නරක කියලා දෙයක් තියෙනවා නම් ඒ හොඳ සහ නරක නෝ තමයි මේ චක්කු විඤ්ඤාණ, සෝත, ගාහන, ජීවා, කායේ පංච විඤ්ඤාණ වෙනස් වෙන්නේ. එහෙනම් අපිට කුසල විපාක පංච විඤ්ඤාණ නැති වෙන්නත් අකුසල විපාක පංච විඤ්ඤාණ ඇති වෙන්නත් වෙනස දැන් තේරුම් කරගන්න. දැන් අර මම එක උදාහරණයක් මේ බාහිර රූපේට මන් දුන්නේ. උදාහරණයක් අර අතිඨාරම්මන, ඉඨාරම්මන, ඉඨ මජ්ජත්තාරම්මන, අනිඨාරම්මන කියලා ඒ ස්වභාවය මේ සෝත ප්‍රසාදල අරමුණු කරන ශබ්දේ තුලත් තියෙනවා. ඒ වගේම නාසයට අරමුණු කරන මේ ගන්ධය තුලත් තියෙනවා. දිවට අරමුණු වන රසය තුලත් තියෙනවා. කයට අරමුණු වන ස්පර්ශ තුලත් තියෙනවා. හැබැයි විශේෂයෙන්ම කන ඇසටයි කනට තම අතීත ආරම්මණයෙන් මේ දිවට නාසයට ඉත්තාරම් අතීත ආරම්මණ අපි කියන්නේ මොකද මේ ගරු කටේතු ආරම්මණ බවට අපට ලැබෙන්නේ ඇසයි කනයි. ඒ නිසානේ දැන් ওই බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ට ඇසයි කනයි විතරයි තියෙන්නේ. නාසය දිව ශරීරය නේ. කියන්නේ ඒ නාසය දිව ශරීර ආකාර ස්වභාවය තිබුණට බාහිර ගන්ධ සුවඳ තේරෙන්නේ ගන්න බැහැ. ගහන විඤ්ඤාසිත පහළ වෙන්නේ නැහැ බ්‍රහ්මයන්ද. දිවර රස තිත්තිකේ ආහාර ගන්නේ නැහැ. කයි ස්පර්ශ නැහැ. ඒකේ තේරුම මොකද? ඒ තුල අතීත ආරම්භ නැහැ. ඒ බාහිර මේ ගන් බාහිර වශයෙන් ගන්න ගන්ධය තුල අතීත ආරම්භ ගන්ධ ආරම්භ නැහැ. අතීත ආරම්භ රස නැහැ. අතීත ආරම්භ ස්පර්ශ නැහැ. එහෙනම් අතීත ආරම්භන රූපය සහ අතීත ශබ්දයේ තියෙන රූපයේදී බුදුපසේවුදු මහරහත් උතුම් ඈ ඒ වගේ අතීත ශබ්දය තමයි ධර්ම ශ්‍රවණේ. එතකොට බ්‍රහ්මයන්ට මේ ඇසයි කනයි තිබෙන මොකද අතීත ආරම්භන ගන්න විතරයි. අපි වගේ ඉත් ආරම්භන ගන්නෙත් නැහැ, ඉත් මජ්ජත් ආරම්භන ගන්නෙත් නැහැ, අනිත් ආරම්භන ගන්නෙත් නැහැ.
එන විශේෂයෙන්ම බ්‍රහ්මයන්ට මේ බා මේ ඇස තියෙන්නේ බුදු කෙනෙක් දකින්න බුදු පසේදු මහරහත් උතුම දකින්න. ඒ වගේම කන තිබෙන්නේ ඒ උත්තරීතර ධර්මය අහන්න විතරයි. එතකොට ඒත් එහෙනම් ඒ බ්‍රහ්ම ලෝක බ්‍රහ්මයන් මේ කන විරුත කරන්නේ බණහන්ට ඇස විරුත කරන්නේ උතුම දකින්න. දැන් අර බලන්න අපේ බෝසතුන් වහන්සේට පාරම් පුරන්න පවා ඒ සිත ලබා දුන්න බ්‍රහ්ම ලෝකෙන්නේ ඒ පංචසුද්ධාවාස බ්‍රහ්මයන් බලේ. එතකොට ඒක තේරුම මේ ලෝකේ පිරිසුදු පවිත්‍ර උතුම තමයි දකින්න කැමති අය. අනිත් අය දකින්න කැමති නෑ. ආ ඒතර අපිට ඒකෙන් පැහැදිලි වෙනවා මේ ඇසටයි කනටයි විතරයි අතීත ආරම්මන තියෙන්නේ. නාසයට දිවට ශරීර අතීත ආරම්මන නෑ. ඉට්ට තියෙනවා ඉට්ට මජ්ජ තියෙනවා අනිත්ට තියෙනවා. අන්නේ වෙනස තේරුම් කරගන්න ඕන. එතකොට දැන් තව දෙයක් තිබෙනවා මේ පංච විඥාන ගැන අපි කතා කරනකොට දැන් අපි දැන් දැන් මේ චක්කු විඤ්ඤාණ කතා කරේ. දැන් මේ චක්කු විඤ්ඤාණ කියන මේ සිත ඇස තුළ පහළ වෙන්න නම් ප්‍රධාන වශයෙන් බලපාන හේතු කාරණා තියෙනවා. හේතු කාරණා එකක් තමයි චක්කායතනේ තියෙන්න ඕනේ. එතන බාහිර රූපයේ තියෙන රූපාරම්මණය තියෙන්නට ඕනේ. ඒ වගේම බාහිර වර්ණය දකින්න පුළුවන් ආලෝකයේ මාධ්‍ය තියෙන්න ඕනේ. ඒ තුනම තිබුණත් මානසිකාරය නැත්තම් මේ චක්කු විඤ්ඤාණ උපදින්න බෑ. මානසිකාරය කියන අවධානය. දැන් අපි හිතමු දැන් තමන් ඔන්න යම් කිසි වැඩක යෙදලා ඉන්නවා. යෙදෙන ඉන්න වෙලාවට කවුරු හරි කෙනෙක් යනවා එනවා. තමන් යන අඳ ඡායාවකේ තේරෙනවා. හැබැයි තමන් උවමනාව නැ මේ දකින්න ඕන කියලා. උවමනාව නැත්තම් ඒ අරමුණ තියෙනවනේ. ඇසක් තියෙනවනේ ආලෝකයක් තියෙනවනේ. උමනාව නැති නිසා අවධානය නැති නිසා මොකද වෙන්නේ? ඒදී දකින්න බෑ. එහෙනම් ඒ කියන අවධානය ලබා දෙන්නේ කවුද? දැන් අපි ධර්ම ක්‍රමයට ගත්තොත් ඒ චිත්ත වීතියට අනුව ගත්තොත් එහෙම මේ චක්කු විඤ්ඤාණාදී පංච විඤ්ඤාණයන්ට කලින් පහළ වෙනව හෘද වස්තු සිතත් පංචද්වාරා වජ්ජනේ කියලා. මොකද සිතට කියන මොකද? පංචද්වාරා වජ්ජනේ කියන්නේ මේ දොරටු පහ දිහා අවධානයෙන් ඉන්න සිත. උදාහරණයක් අපි ගත්තොත් එහෙමනේ අර මේ විහිදුවාගත්ත මේ මකුණු දැලක් මකුණු දැලක් තුළ ඉන්න මකුණුවෙක් කියමුකෝ. දැන් මේ මකුණුවා කියන සතා මේ අවධානයේදී එකතරක නෙමෙයිනේ. සම්පූර්ණ මකුණු දැල දිහාම අවධානය තියනනේ. අන්න ඒ වගේ මේ පංචද්වාරය කියන්නේ මේ දොරටු පහ දිහෙන් බලාගෙන ඉන්න සිතක්. ඈ එතකොට ඒ දොරටු අරමුණක් එනකොටම පංචද්වාරේ අවධානය යොමු කරනවා අරමුණු ගන්න කියලා. එතකොට මෙන්න පංචද්වාරා වාචසිතේ ලැබෙන අවධානය චක්කු විඤ්ඤාණයට අවශ්‍යයි. සෝත ගහන ජීවා කායකර මේ විඤ්ඤාණ පහටම අවශ්‍යයි. එහෙනම් මේ අවධානය නැත්තම් මානසිකාරයේ නැත්තම් පංචද්වාරා වාචසිතේ උපකාරය නැත්තම් මේ පංච විඤ්ඤාණසිත උපදින්නේ නැහැ. කොච්චර ආධ්‍යාත්මික ආයතන තිබුණත් බාහිර අරමුණ තිබුණත් මාධ්‍ය තිබුණත් අන්න ඒක මතක තියාගන්න. තේරුණද කියන එක? ඈ අන්න එන ඔන්න මේ ඔය පංච විඤ්ඤාණය ගැන කතා කරේ. ඊළඟට මේ මනෝ විඤ්ඤාණය කියනකොට හදවත ඇසුරු කරගෙන පහළ වන සිතනේ. මෙන්න මේ හදවත ඇසුරු. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් මනෝ විඤ්ඤාණය කියන්නේ සිත කියලා මං කියවනේ. ඒතර මේ සිත තනියෙන් පහළ වෙන්න බෑ. සිතත් එක්ක වේදනා සංඥා සංකාර පහළ වෙනවනේ. එහෙනම් ඒව වෙන වෙනම පහළ වෙනව නෙමෙයි. ඒ ස්කන්ධ හතර ඕනෝන් එකට සම්බන්ධන පහළ වෙන්නේ. එකට එකතු වෙලා පහළ වෙන්නේ. මෙන්න මේකේ සතර නාමස්කන්ධයන්ගේ ඕනෝන්ගේ උපකාරය ඕනෝන් එකතුව තියෙනට ඕන. මෙන්න මේ හේතු නිසා තමයි මනෝවිඤ්ඤාණය පහළ වෙන්නේ. මනෝවිඤ්ඤාණය උපදිනකොට හේතු ප්‍රතිකීපයක් මතක් කරගන්නවා නම් වස්තු රූපයක් තියෙනට ඕනේ, බාහිර ආරම්මණයක් තියෙනට ඕනේ, ඒ වගේම වේදනා සංඥා සංකාර කියන මේ ත්‍රිස්කන්ධයන්ගේ ඕනෝන්ගේ සම්බන්ධතාවය තියෙනට ඕනේ. මොකද වේදනාවෙන් තොරව සිත පහළ වෙන්නේ නැහැ. සංඥාවෙන් තොරව සිත පහළ වෙන්නේ නැහැ. සංඛාරයෙන් තොරව සිත පහළ වෙන්නේ නැහැ. මේ ස්කන්ධ හතරම ඕනෝන් එකට එකතු වෙලා බැඳිලා පහළ වෙනවා. මෙන්න මේ කරුණු කාරණාවන් ගැන මතක තියාගන්න ඕනේ. දැන් එහෙනම් කෙටියෙන් ගත්තොත් එහෙම චක්කු විඤ්ඤාණය කියනකොට අකුසල එපා කුසල එපා කුසල දෙකක් තිබෙනවා. සෝත විඤ්ඤාණය කියද්දී අකුසල එපා කුසල එපා කියලා දෙකක් තියෙනවා. ධාන විඤ්ඤාණය කියනකොට කුසල එපා කුසල එපා කියලා දෙකක් තියෙනවා. ජීවහා විඥානික ඇති කුසල විපාක අකුසල විපාක දෙකක් තියෙනවා. කාය විඥානික ඇති කුසල විපාක අකුසල විපාක දෙකක් තියෙනවා. මේ සිත් හැර යම්තා කුසල් වශයෙන් අකුසල් වශයෙන් විපාක වශයෙන් ක්‍රියා වශයෙන්
සිතක් පහළ වෙනවාද හෘද වස්තු ඇසුරු කරගෙන ඒ හෘද වස්තු ඇසුරු කරගෙන පහළ වෙන සියලුම සිත්වලට අපි කියන්නේ මනෝ විඥාන කියලා. ඔන්න කෙටියෙන් කියලා දුන්නා. දැන් පැහැදිලි නේද? විඥාන කාය හය. තම් කෙටි උත්තරයකට අත්පු ප්‍රශ්නයක් මාසික බවාංග සිතෙන් ඇදලා ගන්නවා කියලා අපි කියන්නේ දන්නා තම් බවාංග සිත කියන්නේ කෙටි පැහැදිලි කරනවා. ඔව් ඒ බවාංගිත කියලා කියන්නේ දැන් යම් කිසි කෙනෙක් උප්පත්ති ලැබුවා ප්‍රතිසන්දි ලැබුවට පස්සේ ඒ ප්‍රතිසන්දි සිතත් එක තමයි අපේ අතීත සියලුම කර්ම ශක්ති මතකසත් සියලු දේව අරගෙන ප්‍රතිසන්දි සිතේ මෙහෙම බලන සම්බන්ධ කරේ. දැන් ඒ හැම සිත හැම දෙයක්ම ඒ තැන්වල ඇතිව නැතිව ගියාට අපිට යම් කිසි කර්මයක් අපිට එකතු වෙනවනේ. ඒ ශක්ති විශේෂණේ. ඒ ශක්ති විශේෂය මේ භවෙට සම්බන්ධ කරන ප්‍රතිසන්දි සිත. එතකොට ප්‍රතිසන්දි සිත ගත්තාට පස්සේ නැවත නැවත මේ ප්‍රතිසන්දි සිත ආය පහළ වෙන්නේ නැහැ ප්‍රතිසන්දි කියන නාමයෙන්. හැබැයි මේ ප්‍රතිසන්දි සිතේම තියෙන ගති ලක්ෂණ සහ ඒ කියන්නේ ඒ නාම ප්‍රතිසන්දි කියන නාමය හැර ඒ සිතේ තියෙන සියලුම කෘත්‍යයන්ගෙන් බලයෙන් ඒහා සමාසිතත් බවාංගිත කියලා කියන්නේ. ප්‍රතිසන්දි සිතේම තියෙන ප්‍රතිසන්දි කෘත්‍ය හැර ඒ ශක්තියම අරගෙන වෙනත් නමකින් උපදී සිතට අපි කියන බවාංගිත කියලා. එතකොට අර ප්‍රතිසන්දි සිතෙන් ගෙනාවන යොකම ශක්තිය මේද? ඒ ගෙනාපු ශක්තිය රැගෙන යන්නේ කවුද? බවාංග හිතින්. මේ භවයේ අවසන් වෙනකම්, චුත වෙනකම්, මේ භවයේ අත්තරලා ඊළඟ භවය යනකම්ම මේ බවාංග හිත රැගෙන යනවා. උපදින අතරක් නැහැ. අරමුණක් නැති අතරක් නැහැ උපදිනවා. අපි දැන් නිදා ගන්න වෙලාවට ඒ වගේම දැන් අරමුණු දෙක, චිත්ත වේද දෙකක් අතර මේ බවාංග පහළ වෙනවා. දැන් සමහරක් වල දැන් බලන්නකො මේ අපි හිතමු දැන් අපි දන්න දේ වුණත් එකපාරටම දැක්කම මතක නැහැ කියලා අපි කියනවා නේ. මෙනෙහි කරනවා මතක නැහැ. ඒක ඉතින් බවාංග වැඩිපුර පහළ වෙනවා කියන්නේ. ඒ කියන්නේ මොකද ඒතකොට මේ සමහරක් වෙලාවට තව සමහරක් අය ඉන්නවා මේ අරමුණක් තේරුම් ගන්න හරි හිමි. ඈ ඒ අතරතුර බවාංග ගොඩාක් පහළ වෙනවා කියන්නේ තේරුම්. ඈ තව සමහරක් අය හැකි ඉක්මනින් ඒ අවබෝධ කරගන්න කියන වචන එකපාරට තේරුම් ගන්නවා. ඒකේ තේරුම එයාට බවාංගේ අඩුවෙන් පහළ වෙනවා. ඈ එතකොට එන බවාංගේ කියන්නේ ස්වභාවය බවාංගෙන් ඒකයි. භවයේ ප්‍රධානම අවයවයක් ඒක. එහෙනම් මේ ප්‍රතිසන්දි ගත්ත දවස් ඉඳලා චුත වෙනකම් අතරක් නැර අරමුණක් නැති වෙලාවට අඛණ්ඩව පහළවන සිත තමයි බවාංග හිත. එතකොට අපි දැන් අපි පිරිසුදු කියන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් ශරීරයෙන් කියන මේ දොරටු පහෙන් අරමුණක් නැතිව අපි හදවතින්ම අරමුණක් මෙනෙහි කරනවා. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ වහලා අපි හිත දිහා බලා ඉන්නවා. හිතෙන් යමක් මෙනෙහි කරනවා. තේරුණාද? එතකොට මේ හිතින් යමක් අපි මෙනෙහි කරනකොට ඒ දේ මෙනෙහි කරන්නේ අතීතගත දෙයක් වෙන්න පුළුවන්. ඊට පෙර ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් සරන් ගත දෙයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අනාගතයේ දෙයක් වෙන්න පුළුවන්. මොනියම් ඕ සිදුවීමක් වෙච්ච දෙයක්ද? එහෙමද වර්තමානයේ දුන්න කමටහනක් වෙන්න පුළුවන්. වර්තමාන දුන්න කමට වර්තමාන ලැබිච්ච උපදේශයක් වෙන්න පුළුවන්. ඒ වර්තමාන දුන්න උපදේශය දැන් අතීතෙට ගියන්නේ. මොකද දැන් මෙනෙහි කරනකොට අතීතනේ ගන්නෙ. එතකොට අන්නේ ඒ දේ නැවත මතක් කරලා දෙන්නේ බවාංගේ. ඒ දේ මතක් කරලා මතු කරලා දෙන්නේ බවාංගේ. අන්න ඒ නිසා තමයි බවාංගෙන් මේ අරමුණ ගන්නවා කියලා කෙනෙක් ඉදිරියේදී අපට අපි මුණ ගැසෙනවා. එතින් අපි කියලා දෙන්නේ. ජනවාස දැනගත යුතු කොටස් 6න් අපෝහස අපි කොටස් 3ක් කියන්නේ ස්වාමීන් වහන්සේ. දැන් අපි 4 වෙනි කොටසට යන්නේ. චර්පස්ස කාය කියන්නේ මොකද? ස්වාංශ කියන ස්පර්ශ 6ක් තියෙනවා කියලා කියන එක අපි දැනගන්න ඕනේ. ඔව්. ස්පර්ශ 6ක් කියනකොට බුදුරජාන් වහන්සේම පැහැදිලි කර දෙනවා චක්කුංච පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඥානං තින්නම් සංගති භස්සෝ. ඒ කියන්නේ චක්සු ප්‍රසාදය බාහිර වර්ණ රූපය දෙක ගැටීමෙන් මේ චක්සු ප්‍රසාදය තුල උපදිනවා සිත අපේ චක්කු විඥානය කියලා කියන්නේ. නැත් තින්නම් සංගති පස්සෝ මේ චක්සු ප්‍රසාදය බාහිර වර්ණ රූපය චක්කු විඥානයත් කියන මේ තුන් දෙනාගේ එකතු වෙන තමයි පස්සේ හටගන්නේ. අන්න ඒ රැකගෙන චක්කු සම්පස්සේ කියන විශේෂ නමක් ඒක. චක්කු සම්පස්සේ ඒකේ තේරුම පස් තර ඒ කියන්නේ
චක්කුංච පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ කියනකොට මේ චක්සු ප්‍රසාදයත් බාහිර වර්ණ රූපයත් එකතු වීම නිසා චක්කු විඤ්ඤාණක සිතක් උපදිනවා අපිට කතා කරගත්තානේ තින්නම් සංගති පස්ස මේ තුන් දෙනාගේ එකතුව එක්කෙනෙකුට නෙමෙයි මේ කියන්නේ තුන් දෙනාගේ එකතුවෙන් හටගන්න දේට අපි කියනවා චක්කු සම්පස්සය කියලා. එහෙමනම් ඒක තේරුම මේ චක්කු විඥාන සිතේ පහළ වෙන සියලුම නාම ධර්ම සමුදායට. ඒක තේරුම පස්ස චෛතසිකේ ප්‍රධාන කොටගත් මේ චක්කු විඥාන සිතේ පහළ වෙන වේදනා සංඥා සංකාර විඥානි සතර නාම ස්කන්ධයට පොදු නාමය. චක්කු සම්පස්සය කියලා කියන්නේ. එතකොට චක්කු සම්පස්සයක් ඇහැ තුළ පස්සේ කියන මේ ස්පර්ශ චෛතසික විතර නෙමෙයි ස්පර්ශ කියනකොට මෙතන කියන තින්නම් සංගති තුන් දෙනාගේ එකතුවනේ තුන් දෙනාගේ එකතුවෙන් ඇති වෙන්නේ මොකද මේ චක්කු විඤ්ඤාණ නාමස්කන්ධ හටගන්නේ චක්කු විඤ්ඤාණ සිතේ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ සතරේ නාමස්කන්ධ හටගන්නේ එහෙනම් මේ කියන නාමස්කන්ධයන්ට අපි කියන චක්කු සම්පස්සේ කෙටිම මතක තියාගන්න ඒ වගේම තමයි සෝතංච පටිච්ච සද්දේච උප්පාජිත සෝත විඤ්ඤාණ තින්නම් සංගති පස්සෝ මේ ආධ්‍යාත්මික සෝතයත් බාහිර ශබ්දයක් එකතු වීමෙන් හටගන්න සෝත විඤ්ඤාණේ තින්නම් සංගති පස්සෝ මේ තුන් දෙනාගේ එකතුව සංකලණය තමයි සෝත සම්පස්සේ ඒ වගේම තමයි ඝානංච පටිච්ච ගන්ධේච උප්පාජිත ඝාන විඤ්ඤාණ තින්නම් සංගති පස්සෝ මේ ඝාන ප්‍රසාදයත් බාහිර ගන්ධයත් එකතු වීමෙන් හට ගන්න ඝාන විඥාන සිත මේ තුන එකතුව තමයි ඝාන සම්පස්සය කියන්නේ ඝාන විඥාන සිතේ නාමස්කන්ධ සමුදාය. ඊළඟට ජීවහංච පටිච්ච රසේච උප්පාදිත ජීවහා විඥාන තින්නම් සංගති පස්සෝ ජීවහා ප්‍රසාදයත් බාහිර රසයත් කියන එකතු වීමෙන් හට ගන්න ජීවහා විඥාණය ඒ තුන දෙනාගේ එකතුව තමයි ජීවහා සම්පස්සය කියන සතර නාමස්කන්ධය. එනන කායංච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ කාය ප්‍රසාදයත් බාහිර ස්පර්ශයත් එකතු වෙනසට ගන්න කාය විඤ්ඤාණසිත මේ කාය විඤ්ඤාණසිතර ගන්න නාමස්කන්ධ සමුදයට අපි කියන්නේ කාය සම්පස්සේ කියලා. හරිද? දැන් ඊට පස්සේ කියන මොකද්ද? මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ. ඈ එතකොට මනත් එළගේ වගේ ධම් එකතු වීම නිසා හට ගන්නා මනෝ විඥාණයට මනෝ සම්පස්සය කියලා කියනවා. ඔතන මනෝ සම්පස්සෙන් කතා කරද්දී භවාංග හිත. ඒ කියන්නේ ඒක තේරුම මෙතන මේ ద్వාර චිත්ත වීතිය කරුණු කරන්නේ. දැන් ඔය පස්සේ දැන් අපි ඉස්සරලා මනෝ විඥාණය කෙටි කරුණු පැහැදිලි කරලා දැන් මෙතන තමයි ඒක නිවැරදිව තේරුම් ගන්න පුළුවන් අවස්ථාව. මෙතන තමයි මේ පැහැදිලිවම තේරුම් කරගන්න පුළුවන් අවස්ථාව මේ කියන්නේ. කොහොමද තේරුම් කරගන්නේ? චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස තමයි පස්ස කාය කියලා කියනතන. ස්පර්ශ කායවල් 6ක් කියලා කියන ඔන්න 6. එතකොට චක්කු සම්පස්ස කියලා කියන්නේ මේ චක්කු විඥාන සිතේ පහළව නාමස්කන්ධ සමුදාය. හරිද? ඒකේ තේරුම බාහිර වර්ණ රූපයක් නිසා යම් සිතක් ඇති වුණා නම් ඒ සිතත් එක්ක ඇති වෙච්ච සියලුම නාමස්කන්ධ එකතුවට අපි කියන්නේ චක්කු සම්පස්ස කියලා. හරිද? එතකොට මේක හේතුඵල ධමත් එක ගත්තාම ඊට පස්සේ මහත්තයා අහන්න දෙන ප්‍රශ්න මම හිතන්නේ ච වේදනාකය. ඒකත් මෙතන සම්බන්ධ කරගන්න. එතකොට වේදනාකය ඊට පස්සේ කියන්නේ එතකොට මේ පස්සපච්චා වේදනා ස්පර්ශය නිසා වේදනාව හටගන්නේ. හරිද? එතකොට දැන් මේ ස්පර්ශයේ චක්කු සම්පස්සේ පහළ වුණේ ඇසෙන්නේ එතනත් ඇති වුණ වේදනාවක් අපට ඒ වේදනාවසිය තේරෙන්නේ නැහැ. හැබැයි මේ ගන්න අරමුණ නිසා ඒ අරමුණ විනිශ්චය කිරීම වශයෙන් චිත්ත පරම්පරාව ඇතුලේදී අපට තේරෙනවා වේදනාව ගැඹුරෙන් තේරෙනවා. කෙටියෙන් අපි සැප වේදනාවල් දුක් වේදනා මොන වේදනාවක් අපට තේරෙනවා නේද? ගන්න අරමුණත් එක්ක. එතකොට පස්සපච්චා වේදනා කියලා කියන්නේ ස්පර්ශය නිසා වේදනාව හටගන්නේ. එහෙමනම් මේ චක්කු විඤ්ඤාණ සිතෙන් අරමුණ ගත්තානම් ඒ අරමුණ විනිශ්චය කරමින් තීරණය කරමින් රස විඳිමින් භුක්ති විඳිමින් යනකොට යම්තාක් චිත්ත පරම්පරාව උපදිනවාද?
ඒ සෑම සිතකම උපදින වේදනාවට කියන්නේ පස්සපච්චා වේදනා. ලේසි තේරුම් පහසු තේරුම් කරගන්න. එකෙන් දැන් මම දැන් මේ දකිනවා බුද්ධ පින්තූරයක්. මේ වර්ණ රූපයේ මේ ඇසතුළු ගැටීමෙන් චක්කු විඤ්ඤාණ උපදිනවා. එතමෙතන චක්කු සම්පස්ස ඇති වෙනවා. මේ අරමුණ එතම මම සිතත් එක්ක සම්බන්ධ කරගෙන ආ මේ බුදු පිළිමයක්නේ මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවනේ කියලා අර අපේ නොයෙක් සිතිවිලි පහළ මේ අරමුණ අපි ආස්වාද කරනවා. හොඳයි කියලා නේ. එතකොට යම්තාක් ඒ අරමුණු මම විඳීමක් ඇති කරගත්තාද මේ අරමුණ රස විඳීමක් දක්වා මේ වේදනාව දක්වා පහළ වෙනවද? ඒ සෑම සිතකම පහළ වෙන වේදනාවට උපකාර ස්පර්ශ මොකද්ද? මේ ගත්ත අරමුණු චක්කු සම්පස්සේ. අන චක්කු සම්පස්ස නිසා තමයි අරමුණු පිළිගැනීමේ සම්පටිච්ඡ සිත උපදින්නේ. ඒ වගේම චක්කු සම්පස්ස නිසා තමයි අරමුණ තීරණය කිරීමේ සම්තීර සිත උපදින්නේ. චක්කු සම්පස්ස නිසා තමයි අරමුණ ව්‍යවස්ථාපනය කිරීමේ නිගමනය කිරීමේ වත්තපන සිත පහළ වෙන්නේ. ඒ වගේම චක්කු සම්පස්ස නිසා තමයි අරමුණු රස විඳීමේ ජවන් උපදින්නේ. ඒ වගේම තමයි ඒ චක්කු සම්පස්සෙන් සා තමයි ඒ අරමුණ රස විඳ කියලා අවසාන නිගමනයටපත් වෙන සම්තිනු සිත උපදින. ඔය විදිහට ඒ අරමුණ නිසා යම්තා චිත්ත පරම්පරා පහළ වෙනවද? ඒ සෑව සිතකම පහළන වේදනාවට අපි කියන්නේ පස්සපච්චා වේදනා. එතකොට මේ චක්කු ద్వාරය මේ ඇස ඇසුරු කරගෙන පහළවන චක්කු සම්පස්සෙන් යම්තා චිත්ත පරම්පරා පහළ වෙනවනම් ඒ සියලුම සිතුළු පොදුවේ මනෝවිඤ්ඤාණ කියලා කිව්වට ඒ තුළ පහළ වෙන වේදනාව චක්කු සම්පස්සජ වේදනා. මේක තේරුණාද කියන්නේ? වැටුණාද? ඒක තේරුම දැන් අපි දැන් ගත්තොත් දැන් බුද්ධ ප්‍රතිමා වහන්සේ මම දකිනවානේ. මේ දකින්න බාහිර වර්ණ රූපයේ ඇසේ ගැටෙනවානේ. එතකොට මෙතන චක්කු විඤ්ඤාසදත් එක්ක චක්කු සම්පස් හට ගන්නවානේ. එතන මේක බුදු පිළිමයක් මේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවක් කියලා හිතමින් මම ඊට පස්සේ මේක ක්‍රියාත්මක කරනවානේ. මම නාන ප්‍රකාර සිතවිලි සිත් පරම්පරාව පහළ වෙනවානේ. ඒක මේ සෑම සිතකට උදව්ුණේ කවුද? මේ අරමුණනේ. එහෙනම් මේ අරමුණෙන් ඇති කරපු ස්පර්ශය මොකද? චක්කු සම්පස්සේ. එතකොට මේ චක්කු සම්පස්සේ නිසා යම්තා සිත් පරම්පරාව පහළ වුණා නම් කෙසේද වේදනාව පහළ වුණා නම් ඒ සියලුම වේදනාවන් අපි කියන්නේ චක්කු සම්පස්සජ වේදනා කියලා. චක්කු සම්පස්සේ නිසා හටගත් වේදනාව. මේ ඇසතොල විතරක් නෙමෙයි. එතකොට එන අර වරද වස්තු ආදී ඒ තැන්වලත් පහළට සියලුම සිතවල වේදනාවන් අපි කියන්නේ චක්කු සම්පස්සජ වේදනා. අන්න ඒ නිසා තමයි අර පොදුවේ අපි වරද වස්තු ඇසුරු කරන සෑම සිතකටම මනෝවිඤ්ඤාණ කියලා කතා කරාට මේ පස්සපච්චා වේදනා පස්සෙයි වේදනාව සම්බන්ධ කරනකොට ඔය මනෝවිඤ්ඤාණ කතාව පොඩක් වෙනස් වෙනවා. මොකද මේක ප්‍රායෝගිකව තේරුම් කරගන්න ඕන දහමක් නිසා. ඒ වගේම තමයි දැන් අපි දැන් අහන බාහිර ශබ්දයක්. සෝතාන්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඤ්ඤාණ තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියලා අපි කියනවානේ. එතකොට මේ සෝත පස්සෝ කියනකම කනතුල විතරයි. මේ සෝතා ප්‍රසාදයක් බාහිර ශබ්දයක් නිසා සෝත විඤ්ඤාසිත උපදිනවා. මේ සෝත විඤ්ඤාසිතත් එක මෙතන ඇති වෙනවා වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන මේ සෝත සම්පස්සේ. මේ ශබ්දය ඇසුරු කරගෙන මේ ශබ්දය මොකද්ද 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 කියලා අපි දැන් විනිශ්චය කරනවා ඊට පස්සේ නේද? විනිශ්චය කරමින් අපි රස විඳිනවානේ. එහෙනම් මේ ඇතුල් වෙච්ච අරමුණත් එක්ක ශබ්දාරම්මණයත් එක්ක ඒ විනිශ්චය කරනකොට යම්තාක් සිත් පහළ වෙනවා නම් ඒ සියලුම සිත්ති වේදනාවට අපි කියන්නේ සෝත සම්පස්සජ වේදනා කියලා. නැත්නම් අර හෘද වස්තු පහළ කරගෙන සිත්ති ඒ සිත් පහළ වුණාට ඒවට මනෝ සම්පස්සජ වේදනා කියලා කියන්නේ නැහැ. මනෝ සම්පස්සජ වේදනා කියලා කියන්නේ නැහැ. මොකද මේ චක්කු සම්පස්සෙන් පස්සේ කතා කරන්නේ ద్వාර කතාව. දොරට වශයෙන් අපි ගන්න එතකොට. ඒ වගේම තමයි මේ නාසය ඇසුරු කරගෙන බාහිර ගන්ධය නිසා ග්‍රහණ විඥාන උපදිනවා. ඒ ග්‍රහණ සම්පස්ස ඇති වෙලා ඒ ගන්ධ සුවඳ අපි විනිශ්චය කරනකොට යම්තා සිත් පහළ වෙනවා නම් ඒ සියලුම සිත්ති පහළන වේදනාවට අපි කියන්නේ ඝාන සම්පස්සජ වේදනා කියලා. ඒ වගේම තමයි දිව ඇසුරු කරගෙන පහළද මේ ජීවහා විඥාන ඇතිවෙච්ච ස්පර්ශය සම්පස්සේ ජීවහා සම්පස්සය මේ රසයත් එක යම්තා සිතිවිලි පහළ වුණා නම් ඒ සියලුම සිත්ති සිත්ති වේදනාවට අපි කියන්නේ ජීවහා සම්පස්සජ වේදනා කියලා. ඒ වගේ ස්පර්ශයත් එක්ක
දැන් ස්පර්ශයත් එක්ක අපිට ඇති වුණා නම් ස්පර්ශ කාය සම්පස්සය මේ කාය සම්පස්තියත් එක්ක ඇති වුණා නම් යම් තා සිත් පරම්පරාව ඒ සියලු සිත්ියේ උපදින වේදනාවට අපි කියන්නේ කාය සම්පස්සජ වේදනා කියලා. එහෙනම් මේ කියන්නේ චක්කු ద్వාරික සෝත ద్వාරික ගහන ద్వාරික ජීව ద్వාරික කාය ద్వාරික මේ දොරටු වශයෙන් විස්තර කරන වේදනාවද. පස්සපච්ච වේදනා කියනකොට මේ ඒ ස්පර්ශයත් එක්ක ඒ මොහොතේ වේදනාව විතරක් නෙමෙයි සම්පූර්ණ දොරටුවම කතා කරන්නේ. පරම්පරාවම කතා කරන්නේ. අරමුණක් ආවනම් ඒ අරමුණ නිසා යම්තා චිත්ත පරම්පරාවක් ගියාද ඒ සියලුම සිත්ති වේදනාවයි පස්සපච්චය වේදනා කියලා කියන්නේ. එහෙනම් චක්කු ඇසෙන් යම් අරමුණක් ඇතුල් වුණා නම් ඒ අරමුණ වෙනස්ත ඒ අරමුණ රස විඳීම දක්වා යම්තා සිත් පරම්පරාව පහළ වුණාද එහෙනම් ඒ ස්පර්ශය තමයි මේ හැම වේදනාවකට මුල හේතුව. ඒ නිසා පස්සපච්චය වේදනා. ඒ වගේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං තින්න සංකති පස්ව පස්සපච්චය වේදනා කියනකොට අන්න අර්ථය දැන් මොනව නිවැරදි අර්ථය කියලා දෙන්නේ. මනං කියලා කියන්නේ භවාංග හිත. මනං කියලා කියන්නේ භවාංග හිත. එතකොට මේ භවාංග චලන භවං උපජ්ජකේ චිත්ත වී දැන් අභිධර්ම ගෙන ගත්තේ කියන එක තේරෙනවා. එහෙන් චිත්ත වීතිය පටන් ගන්නකොට දැන් උදාහරණයක් අපි ගත්තාම මතක තියාගන්න දැන් අවිදන් බවාංගිත කියලා කියන්නේ ඊතන ගලාගෙන වතුරු පාරක් කියලා. දැන් මේ වේගයේ වතුරු පාරක් ගලාගෙන යනවා. මේක තමයි බවාංගිත. අපි දැන් නිදාගෙන ඉන්නවා. මේ නිදාගෙන ඉන්න හිත. එකපාරට අපිට දැන් යමක් දැනෙනකොට කියන්නේ ඇසට හරි විශේෂම කනට කයට යමක් දැනෙනකොට කවට මොදෙන්න අපි ගැස්සලා හැරෙනවනේ. ගැස්සලා හැරෙනවනේ. ඒ ගැස්සලා හැරෙන්නේ ඇයි? අර බවාංගි කැඩුනා කියන එකයි. අර බවාංග පරම්පරාව කැඩුනා. ගත්තොත් තව උදාහරණ තව ගන්නවනේ. එක දිගට ගලාගෙන යන මේ භවාංග හිත වතුර පාරට කියන්නේ ගලක් දානවා. එක පාරට මොදෙන්නේ? වතුර මේ ගලේ වැදිලා පොඩ්ඩක් මෙහාට ඇවිලා ආපහු සම්බන්ධ වෙනවානේ. ආපහු වතුරට සම්බන්ධ වෙනවානේ. එතකොට එක එකන දාන එක එක වාරේ ගල් දානවා. පොඩි උණු පොඩි ගලක් දානවා. තව ඊට ලොකු ගලක් දානවා. ලොකු ගලක් ලොකු ගලක්. ඊට දිග පොල්ලක් දානවා. ඊට බලන්න කොටියක් දානවා. එතකොට මොකද මේ සිද්ධාන්තය වෙන්නේ? එතකොට ඒ කැඩිලා එන දුර ප්‍රමාණය වැඩි අඩු වෙලා යනවා නේද? අර ගල පොඩි වෙන වැදිර ඉක්මනින් ආපහු වතුරට සම්බන්ධ වෙනවා. පොඩක් මෙහෙට ඇවිල්ලා. ගල ලොකු වෙන ටික ආය වේග මෙහාට ආය සම්බන්ධ වෙනවා. කොහොම නමුත් අර මේ වැදිලා ආපහු පිටරේ පැනලා ආපහු සම්බන්ධලා යනවා නේද? අන්න ඒ වගේ තමයි අරමුණ වෙනවා කියන්නේ. මේ ගලාගෙන යන වතුර වගේ තමයි මේ භවංගේ પરම්පරාව. අපි මේ පුදුන දවසේ ඉඳලා මැරෙනකම් මේ භවංගේ දිවැඩ කරනවා. ඒක නවත්තන්න බෑ කාටවත්. අපි ඒතකොට ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් ශරීරයෙන් සිතෙන් අරමුණක් ගන්නවා වගේ තමයි අර වතුරට අපි ගල දානවා. ගල හරි මොනවා හරි දදාන වතුර නවත්තන හදනවා. ඈ හැබැයි කොච්චර නවත්තන්නද නවතිනවද? ආපහු යනවනේ. ඒ වගේ දැන් අපි අරමුණක් ගත්තා පස්සේ අරමුණ තීරණය කරලා ඒවලුම් ආපහු හිත භවංගේ සම්බන්ධ වෙනවා. එතකොට දැන් බලන්න මං කියවලේ දර අර ගල කුඩා ගල ඈ ඒ ගල් වල හර දාන ඒ මේ ලොකු මේ ලොකු වෙන තරමට මේ අරමුණ මෙහෙට එනවා මියන් වතුර එන වැඩිනේ. ඒ වගේ අපි ගන්න අරමුණ අනුත් නේද සමහරක් අරමුණ දැන් ශනිකවරණ ශනිකව අපි තීරණය කරනවා. තව අරමුණු රැගෙන වැඩි වෙලාවක් අපි තීරණය කරනවා. වැඩි වෙලාවක් අපි තියා ගන්නවා. හැබැයි ඒ මොන වුණත් හැම වෙලේම භවංගෙට සම්බන්ධ වෙනවා. අන්න එතකොට එහෙමනම් මේක තමයි භවංගේ ස්වභාවය. ඈ එතකොට එහෙනම් අර ඇසෙන් අරමුණක් ගත්තාම ඒකට අපි භවංගෙන් අරමුණ ගන්නෙ නැහැ. ඒ කෙලිම බාහිර වර්ණ රූපී වර්තමාන අරමුණ. කනේ ශබ්දයක් ගන්නකොට භවංගෙන් අපි අරමුණ ගන්නෙ නේ වර්තමාන ශබ්දය අපි අහන්නේ. ඉතින් දැන් ඇති වෙන ශබ්දේ. අත් දැන් ඊයේ ඇති වෙච්ච ශබ්දයක් අපි දැන් ආය මතක් කරනකොට මේ සෝතත් වර වෙන කරන්නේ නැහැ. හිතෙන් අපි හිත වැඩ කරන්නේ කියලා භවංගෙන් අරමුණ ගත්තද ඒකට. ඊයේ දැකපු දේ අද මෙනෙහි කරනකොට භවංගේ අන්න හරි. ඒ වගේ ඊයේ ගත්ත ගඳ සුවඳ මෙනෙහි කරනකොට භවංගේ. ඈ අපිට රස විඳපු දේවල් මෙනෙහි කරනකොට දැන් දවල් කාපු දේ හිතනවා දැන් දවල් ගාපු කේක් එක හරි රසයි චොකලට් දාලා නේද මහත් ඇගෙනාවේ ඈ හිතනකොට දැන් භවංගේ කන වෙලාවේ වර්තමානයි. ඈ ඒ වගේම ස්පර්ශෙත් එහෙමයි. එතකොට අපි අර මේ මෙන්න මේ භවංග හිතට අපි කියන්නේ මනෝ කියලා. තේරුණද කියන්නේ? මනෝ කියල කියන්නේ භවංග හිතට. එතකොට පටිච්ච ධම්මේච ධම්මේච ධම්මාරම්මණය. එතකොට කියලද? ඒ ධම්මාරම්මණය.
ඔය අරමුණ ගත්තා අපි ධම්මා ආයතනේ ධම්මා රම්මනේ පැහැදිලි කරගන්න. ඈ මොකද දැන් ධම්මා ආයතනේ කියලා අපි අතර කතා කරාට ආයතන කතා කරාට ඉතින් ධම්මා රම්මනේ කියලා තමයි ලේසි. එතකොට මොකද ධම්මා රම්මනේ කියනකොට ඒ ධම්මා රම්මනේ තුළ පින්වත විශාල අර්ථයක් තියෙනවා. මොකද අපිට හිතට අරමුණු කරන්න පුළුවන් අතීත සිත් අරමුණු කරන්න පුළුවන් නේ. ඒ වගේම කියන්නේ සිත් වශයෙන් අරමුණු කරන්න පුළුවන්. සිතිවිලි ඡායස අරමුණු කරන්න පුළුවන්. නොයෙක් රූප අරමුණු කරන්න පුළුවන්. නිර්වාණය අපි ලබලා තියෙනවා නිර්වාණය අරමුණු කරන්න පුළුවන්. අතීත සිදුවීම අරමුණු කරන්න පුළුවන්. අනාගතේ කරන්න තියෙන මේ හැමදේම පොදුවේ ධම්මා රම්මනේ. පොදුවේ ගත ධම්මා රම්මනේ. හැබැයි පරමාර්ථ ධම්මා එතනේ කියද්දී අපි වෙන් කරගන්න. ඒක ඉතින් අර ඒ ධර්ම න්‍යායක් ඒක නෝ අපි ගත්තොත් මේ හෘද වස්තුවට හෘද වස්තුවෙන් ගන්න දෙපද බවාංගෙන් අපි යමක් මෙනෙහි කරනවා කියලා කියන ඒ අරමුණ අපි කියන ධම්මා රම්මනේ. බවාංග හිත මනෝ වෙනවා ඒ අරමුණු කරන දේ ධම්මා රම්මනේ වෙනවා. එහෙනම් ඒ කියන බවාංග හිතයි ධම්මා රම්මනේ නිසා උපදිනවා මනෝ විඥාන. මනෝ විඥාන කියන චිත්ත පරම්පරාව. ඒ කියන්නේ එන මනෝද්වාරික සිත්. ඒතර මනෝ ඒ තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ එතකොට අන්න ඒක දැන් මේ කියන්නේ මනෝ විඥාන කියන්නේ සිත පරම්පරාවනේ. ඒක තවදුරටත් තව විස්තර කරගන්නවා. ඒක තව නිවැරදි කරගන්න බලන්න. මනංච පටිච්ච ධම්මේච උප්පාදිති මනෝ විඥාන කියනකොට බවාංගිතම් ගන්න. මන කියන්නේ බවාංගය සහ ධම්මාරම්මන නිසා උපදින මනෝ විඥානය බවාංගිත. එතකොට මේ මනෝ විඥානයේ තුල ඇතිවෙච්ච ස්පර්ශය මනෝ සංපස්සේ. මනෝ සංපස්සේ කියන්නේ තේරුම ඒ බවාංග හිතේ ඇතිවෙච්ච ස්පර්ශය නිසා අන්න එතනින්ද පසපච්ච වේදනා ඊට පස්සේ ඒ කියන මනෝ විඥානයේ නිසා මනෝ සංපස්සේ නිසා යම්තා චිත්ත පරම්පරා පහළ වුණා නම් මේ අපි අතීතේ කරපු දේ මෙනෙහි කරන පහළ සිත පරම්පරාවනේ. මේ ඔක්කොම ඒ සිත් වල මනෝ විඥානය කතා කරාට පොදුවේ කතා කරාට ඒ උපදින වේදනා අපි කියන්නේ මනෝ සංපස්සේ වේදනා. කියන්නේ මනෝද්වාරික සිත්හි ඇති වෙන වේදනාව. එහෙනම් මෙතන මේ පස්සපච්චා වේදනා කියනකොට කතා කරන අභිධර්ම නායක්‍රමයෙන් කතා කරන්නේ මොකද්ද? විශේෂයෙන් කතා කරන්නේ චිත්ත වීති න්‍යාය. පස්සපච්චා වේදනා කියන චිත්ත වීති න්‍යාය. පස්ස කියන චක්කු සම්පස්සය, වේදනා කියන චක්කු ද්වාරික චිත්ත වීති පහළ සිරුම් වේදනා. සෝත සම්පස්ස කියනකොට සෝතද්්වාරය උපදින වේදනාව සෝත සම්පස්සජ වේදනා. ඒ වගේ ගහන සම්පස්සයේදී ගහනද්්වාරය, ජීවා සම්පස්ස ජීවාද්්වාරය, කාය සම්පස්ස කායද්්වාරය, මනෝ සම්පස්සකදී මනෝද්්වාරය. මනෝද්වාර මනෝද්වාරික චිත්ත පරම්පරාව. එතකොට දැන් බලන්න ඔන්න පස්සපච්චය වේදනාගේ අවස්ථා දෙක. දැන් මේක ටිකක් සමහරක් වෙලාවට මේට පෙර මේ ධර්ම කරුණු අහලා පළපුරුද්දක් තියෙනවා නම් මම මොකද්ද කියන්නේ කියන ඉක්මනින් වැටහෙනවා. ඉතින් අර මේට කලින් අහලා නැත්තම් එකපාරට වැටහෙන්නේ නැහැ. නමුත් මේක Taman තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. මොකද මේකේ මෙතන කියන්නේ අභිධර්ම න්‍යායෙන් තොරව අපට මේ කියන අර්ථ විග්‍රහය තේරුම් ගන්න දෙන්න බැ. සූත්‍ර දේශනාවේ තිබෙන්නේ කෙලින්ම පස්සපච්චා වේදනා විතරයි. ස්පර්ශය නිසා වේදනා හටගන්න. ඒ ස්පර්ශ කියනකොට චක්කු සම්පස්ස සෝතස් ගහන ජීවා කාය සම්පස්ස කියලා කියනවා. ඒ පස්සපච්චා වේදනා කියන වේදනාව මොකක්ද කියලා අපි තේරුම් ගන්න බැ. අන්න ඒ එතනයි වැදගත් වෙන්නේ. හැබැයි මේ සූත්‍ර දේශනාවෙන් පස්සේ මේ වේදනාව නැවත නැවත අර්ථ විග්‍රහ කරපු අවස්ථාවක් තියෙනවා. අන්න එතනදී මම මේ කියන කතාව තව ටික ගැඹුරින් මම තවත් එකක් තේරුම් කරලා දෙන්නම් ඉදිරියේදී. හරි නේද? එහෙනම් ඔන්න මේ පස්ස කාය 6යි වේදනා කාය 6ම කෙටියෙන් කියලා දුන්නේ මේ විතරයි. සංස ප්‍රමාණ පිටුවනස දැන් මේ පස්සේ තියෙන අවසාන කාණ්ඩේ කියන්නේ තණ්හා කාය හයක් ගැන කතා කරන සංසප්ති වගේ කියන්නේ. තණ්හා කාය කියන්නේ නැමි පටිසමුපාද අර්ථ විග්‍රහ කරන්නේ. දැන් පටිසමුපාද කොහොමද කියන්නේ? සලායතන පත්‍ය පස්සෝ. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා. වේදනා පත්‍ය තණ්හා. මේක පටිසමුපාද න්‍යාය. මෙන්න මේ පටිච්ච සමුපාද අංග ටික තමයි මෙතන මේ සූත්‍ර දේශනා චතුක ධර්මයේ ආරම්භය.
සලායතන කියනකොට ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතනය ගත්තා. හරිද? ඊට පස්සේ ආයත සලායතන පච්ච පසුනින්න ඕනේ. එතකොට මේ මෙන්න මේ පස්සේ විස්තර කරන්න ඕන නිසා විඥාන කය සම්බන්ධ කරගත්ත මේ ආයතන කොටරම දාලා. නැත්නම් සාමාන්‍ය අපි විඥාන පච්චා නාම රූපා නාම රූපච්ච සලායතන අපි පටන් අභිදර ක්‍රමයට කියන්නේ. නමුත් මේ ආයතන කතා කරද්දී එතන විඥානේ සම්බන්ධ කරගෙන විඥානස පස්සේ හටගන්නවා. පස්සේ නිසා වේදනාව හටගන්නවා. වේදනාව පස්සේ තණ්හාව හටගන්නවා කියලා කියනවා. එතකොට මෙතන තණ්හාකාය කියනකොට මේ තෘෂ්ණාකායව හයත් නනේ. මොකද්ද? සාමාන්‍ය අපි ගත්තොත් එහෙම චක්කු විඥානෙත චක්කු ద్వාරය තුලින් ඇතිවෙන තණ්හාව. අපි රූප තණ්හා කියලා කියන්නේ කමක් නෑ. ඒ වගේම ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. උන් තණ්හාව හයක් තියෙනවා. එතන ආසාව හයක්. නොයේ රූපයන්ට තියෙන ආසාව රූප තණ්හාව. නානාවිද මේ ශබ්දයන් රස විඳීමේ ආසාව ශබ්ද තණ්හාව. නානාවිද මේ ගන්ධයන් රස විඳීමේ ආසාව ගන්ධ තණ්හාව. නානාවිද රසයන් රස විඳීමේ ආසාව රස තණ්හාව. නානාවිද ස්පර්ශයන් සැප විඳීමේ ආසාව ස්පර්ශ තණ්හාව පස්ස තණ්හාව. ඒ වගේ නානා ප්‍රකාර දේව සිතමින් ආස්වාද කිරීම ඒවද ධම්ම තණ්හාව. ධම්ම තණ්හාව නානා ප්‍රකාර දේව ආස්වාද කිරීම සිතනදී. එතකොට මේ කියන තණ්හාව ඇති වෙන්නේ වේදනාව නිසායි. එතකොට මෙතන යම් කිසි දෙයක් පින්වතුනි මෙතන මේ තේරුම් කර ගැනීමේ සරල ක්‍රමයක් කියලා දෙන්න. මේ මම යමුරුට අර යන්නේ නැතුව අපි යම් කිසි අරමුණක් අරගෙන මේ අරමුණ දැන් විඳිනකොට තමයි අපට ඒකට කැමැත්තක් ඇති වෙන්නේ. එහෙම නේද? ඈ අපි දැන් කෑමක් කනකොට ඒ කෑම රසයි නම් අපි රසයි කියලා ඒකට කැමැත්තක් ඇති වෙනවා. අන්න බලන්න අන්න ආසා තණ්හාව ඇති වෙන්නේ ඊට පස්සේ. යමක් දකින්නකොට දකින්න දෙමම තමන් කැමති නම් ඒ දේ නැවත දකින්න ඉත පහල වෙනව නේද? අන්න බල දැකීමෙන් අරමුණත් එක්ක ඇති වෙච්ච මේ වේදනාවෙන් නැවත අන්න ආසාව දැකීමේ කැමැත්ත. මේ විදිහට අර වේදනාව අපි අරමුණක් අරගෙන ඒ අරමුණ රස විඳිනකොට තමයි තණ්හාව කියන එක අපට ඇති වෙන්නේ. හැබැයි මතක තියාගන්න හැම වේදනාවකින්ම පස්සේ තණ්හාව ඇති වෙන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් ඔන්න ඒ හැම වේදනාවකින් පස්සේ තණ්හාව ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ වේදනාව උපදින තැන තණ්හාව තියෙනවා නම් තණ්හාවට ගන්න. අවත අපි හිතමු මේ වේදනාව වෙනම තණ්හාව වෙනමත් උපදිනවා. දැන් උදාහරණයක් අපි ගමු මෙහෙම එකක්. දැන් ඔන්න අද මේ පින්වතුන් විහා භාවනාවට ආවන ධර්ම සාකච්ඡාවට ආවනේ. මේ වරදා තේරුම් ගන්න එපා. දැන් ධර්ම සාකච්ඡාවට ආපු නිසා දැන් ධර්මයේ කියන යම්කිසි දැන් මේ ගැන තමන්ට කෙනෙකුට වැටහෙනවා නම් අව මේ වැටහෙන රසයක් තේරෙනවා නම් එතන කුසල සිත හේතුවක් වුණ තණ්හාව උපදින්න. පැහැදිලිද? එතකොට දැන් අකුසලය තණ්හාවට හේතුවක් වෙන එක මම අමුතින් කියන්න ඕනේ නැහැ නේද? ඒ නිසා තමයි අර උතනදී වේදනා පත්‍ය තණ්හා කියලා තියෙන්නේ. එතන අකුසල වේදනාවක් ඇති වුණාම දැන් අපි සමහරක් වෙලාවට දැන් බලන්න ඔන්න තමන් තරහ සිතක් ආවා. නරක පුද්ගලෙක් හම් වුණා. ඔන්න වෛර සිතක් නිසා ඔන්න තරහ ඇති වුණා. එතන දැන් ද්වේෂනේ. මේ ද්වේෂය කියන වේදනාවත් එක තණ්හා ඇති වෙන්නේ නැහැ. මොකද ඒ වේදන ද්වේෂය කියන්නේ ද්වේෂිතදී තණ්හක ලෝභසිත. ලෝභය ද්වේෂයට එකට යෙදෙන්නේ නැහැ. හැබැයි මේ වේදනා මේ ද්වේෂයෙන් පස්සේ දැන් ඒ වෛරණී ඈ ඊට පස්සේ මේ නැවතනක් තමයි වෙච්ච දේවල් කො මතක් වෙනවා ඈ මතක් කියලා ආපහු ඒ පුද්ගල හමුුණා මම මෙහෙම කරනවා කියලා සිව්ම වශයෙන් හරි අර ආපහු මේ දේ නැවත ඒ කෙලස් මතු කරගෙන මේ කැමැත්තක් ඇති වෙනවා. ඒක සිව්ම වශයෙන් ඒක නිසා ගොඩක් දුරට මේ ලෝභය තමයි තණ්හාවට අකුසල පැත්තේ බලවත් වෙන්නේ. නමුත් ද්වේෂය මෝහය තණ්හාවට උපනිශ්‍රේ වෙනවා. හැබැයි මේ කුසල වේදනාවත් තණ්හාව උපනිශ්‍රේ වෙනවා.
අනේ ඒක සියුම් ප්ලේස් එක සියුම් අවස්ථාව මේක පටිසමුපාදින තෝරා දෙන්න. ඉතින් එන්නේ ඒ අනුව තමයි මේක තේරුම් කරගන්නට ඕනේ. දැන් මම කෙටියෙන් කියලා දුන්නේ වේදනාව නිසා කොහොම තණ්හා ඇති වෙන්නේ කියලා. ඒක දැන් තේරුණද කෙටියෙන් කියලා දුන්නේ? ඈ? එක්සත් ප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ අතර මේ ධර්මදේශන ආරම්භිත බොහොමසිය අතර කියලා දුන්නා. මේ ධර්මදේශන නිර්වාණය දක්වා කියපු කාරණාවෙදි මේ චක්ක ධර්මයන්ගේ අපි කොහොමද දැනගන්න ඕන ඒක විශේෂයෙන්ම අනිත්‍ය දුක් අනාත්ම කියන එක වදා ගන්නේ කොහොමද මේක මෙහෙමයි ඔතන සමහරක් යම් කිසි කෙනෙක් මේ ඇසත් රූපයක් උපදින චක්කු විඥානයක් උපදින චක්කු සංපස්සයක් ඒ උපදින වේදනාවක් තණ්හාවක් යම් වෙලාවක ආත්මය කියලා කෙනෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා සත්වයෙක් ඉන්නවා කියලා හිතනකොට එයාට පහළ වෙන්නෙම කෙලෙස්මයි. එතකොට යම් එහෙනම් අපි මෙතන හැම වෙලේම දකින අනාත්මය. අනාත්මය දකින්න නම් මෙතන ඇසක් කියලා දෙයක් නැහැ. ඇසල ගැට රූපයක් දෙයක් රූපයක් නැහැ. ඒ උපදින විඥානයක් නැහැ. විඥානස උපදින ස්පර්ශයක් නැහැ. ස්පර්ශස උපදින වේදනාවක් නැහැ. වේදනාවස උපදින තණ්හාවක් නැහැ කියලා කෙනෙකුට මේක පරමාර්ථ වශයෙන් දැකලා චිත්ත චෛතසික වශයෙන් දැකලා ආයතන ආයතන වශයෙන් දැකලා ඒ වගේම විඥානේ විඥානසෙන් දැකලා ස්පර්ශය ස්පර්ශ වශයෙන් දැකලා වේදනා වේදනාවසෙන් දැකලා ඒ උපදින ක්ලේශය නැත්නම් ඒ තණ්හා උපදින උපනිශ්‍රිය වශයෙන් දැකලා ඒ තුල සත්වේ පුද්ගලෙක් ආත්මයක් නැහැ කියන අවබෝධය ඇති වෙනව නම් තමයි එතන අනාත්මය ප්‍රකට වෙන්නේ. එහෙමනම් මේ කියන තැන්හි අනාත්මය ප්‍රකට කරගන්න නම් අපි අනිවාර්යෙන්ම අනිත්‍ය දුක්ඛ කියන මේ ත්‍රි ලක්ෂණය වැඩි යුතුයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්නට ඕන. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්නට නම් අපි හැම වෙලේම දකින්නට ඕන. දැන් මම කියවනේ මේ චක්කායතනයේ කියනකොට අපිට මෙතන තියෙන පරමාර්ථස කියලා. මේ පරමාර්ථස හැමදාම එක වගේ නේ. දැන් පින්වතුන් බලන්න තමන් වයසට යන්න යන්න මේ ඇසේ තියෙන ස්වභාවය වෙනස් වෙනවානේ. ඒ වගේම බාහිර වර්ණයන් වර්ණෙත් අද බලන වර්ණ නෙමෙයි හිට වෙන්නේ. මේ කලෙ ටික 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 මොකද වෙන්නේ? මැකිලා යනවානේ. එතකොට මේ හැම දෙයක වෙනස් වීමක් ඇතිවීම නැතිවීම තියෙනවානේ. එහෙනම් අපි හැම වෙලේම අපිට පුළුවන් නම් මේ ආධ්‍යාත්මික ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම දකින්න, බාහිර ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම දකින්න, මේ ඇතිවීම නැතිවීම දකිමින් සිටීම තමයි අනිත්‍ය කියලා කියන්නේ. එතකොට මේ ඇති වුණු දේ නැති වෙනකොට දුක ප්‍රකට වෙනවා. ඇති වෙලා තියෙන දේ නැති වෙනකොට දුක ප්‍රකට වෙනවා. අනේ දුක්ඛ ලක්ෂණය. එතකොට මේ ඇතිවීම නැතිවීම කිසිම දෙයක් තම තමන්ට කැමති විදිහට පවත්වන්න බෑ. තමන් හිතුවට මේ හැමදාම මේක මේකම විදිහට තියෙන්න ඕන හිතුවට තියාගන්න පුළුවන්ද බෑ. අනාත්ම. එහෙමනම් අපි මේ කියන ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන, උපදින විඥාන, උපදින ස්පර්ශ, උපදින වේදන, උපදින තණ්හා මේ සියල්ල ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැති වෙන බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් නිරතුරුව පිරෙන බැවින් දුකයි. තම තමන් කැමති ලෙස නොපවත්නා බව අනාත්මයි කියලා මෙහි සම්මුතියනේ මේ පරමාර්ථය දැක 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 විදර්ශනා කළ යුතුයි. විදර්ශනා කරනකොට තමයි අනාත්මය ප්‍රකට වෙන්නේ. එතකොට එහෙමනම් අපි කෙටියෙන් මතක් කරගත්තොත් මේ සියලුම පරමාර්ථ ධර්මයන්හි අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රකට වෙනකොට තමයි විදර්ශනා මාර්ගය ප්‍රකට වෙන්නේ. ස්වාමීන් වහන්සේ සුදේස සක්කාය සමුදය ගාමිනී ග්‍රාමී ප්‍රතිපදාවක කියලා දෙනවා ස්වාමීන් වහන්සේ. සක්කාය නෝද ගාමිනී ප්‍රතිපදාවක තියෙනවා නේද? ඔව්. එතකොට මේ ඒකේ මේ සූත්‍ර දේශනාවේ බුදුරජාන් වහන්සේ ඊට පස්සේ මේ සක්කාය සමුදය සක්කාය නිරෝධික මාර්ග දෙකක් කියනවා. සක්කාය සමුදය කියන්නේ සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටියෙන්, ඒ කියන්නේ දැන් මෙතන මේ මගේ ආත්මය මගේ ඇස ඈ එතකොට ඇස කියලා කියන්නේ මගේ ආත්මයේ කොටසක්. බාහිර රූපාවලිය මගේ ආත්මයේ කොටසක්. උපදින සිත මගේ ආත්මය. ඒ වගේ ස්පර්ශය මගේ ආත්මය. ඒ වගේ වේදනාව මගේ ආත්මය. ඒ වගේම තණ්හා මගේ ආත්මය. එතකොට මේ යම්කිසි කෙනෙක් මේ මගේ ආත්මය වශයෙන් සක්කාය වශයෙන් මේ ස්වකීය කාය
කය අසුරු කරගෙන පවතින සෝකීය දෙයක් වශයෙන් දෘෂ්ටි වශයෙන් ගන්නවා නම් ගන්නේ ඒ ගැනීමේ ක්‍රමය තමයි කොහොමද චක්කායතනේ ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා මේ චක්කායතනේ කියන්නේ මම චක්කායතනේ මගේ චක්කායතන මගේ ආත්මය එහෙනම් යම් කිසි කෙනෙක් මම කියන සංඥාව සහ මගේ කියන සංඥාව මගේ ආත්මය කියන මේ සංඥාව තුළ මේ ඇස හසුරුවනකොට මේ ඇසත් එක්ක උපදින තණ්හා දිට්ඨිමාන හරිද එහෙනම් දැන් මෙතන මේ ඇස කියන්නේ මම කියනකොට මාන ඇති වෙන්නේ ඇස කියන්නේ මගේ කියනකොට තණ්හා ඇති වෙන්නේ ඇස කියන්නේ මගේ ආත්මය කියනකොට දිට්ඨිය ඇති වෙන්නේ එහෙනම් බලන්න මේ චක්කායතනය සම්මුති වශයෙන්ගෙන ඒක මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා හෝ තණ්හා දිට්ඨිමාන වශයෙන් අරමුණු කරනවා නම් කෙනෙක් අන්න එතන ඇති වෙන්නේ සක්කාය සම්මුතිය අන්න එතකොට මේ සක්කාය දිට්ඨිය තව තව බලවත් සක්කාය කියන එක බලවත් හට ගන්නවා ඉතින් නැති දේ හට ගන්න නැති මමත්වයක් හට ගන්නවා නැති මගේ කියන සංයෝග හට ගන්න නැති මගේ කියන ආත්මය හට ගන්න ඊට පස්සේ මොකද හේතුව ඒක සම්මුතිය තුළ යයිඳගෙන ඒක ආස්වාද කරන ඊට පස්සේ ආස්වාද කරන නිසා එන්නේ ඒක වෙන තමයි බාහිර රූප ආයතනය ඒ තම්මම ඒසෝ හමස්මි ඒසෝ මි අත්ත මේක මගේ මම මගේ ආත්මය කියලා හිතනකොට තණ්හා දිට්ඨි බල අන්න ඇති වෙන ඊට පස්සේ ඒ වගේම තමයි ඒ නිසා ඇසත් බාහිර රූපයත් උපදින චක්කු විඥානය කියන්නේ මම මගේ ආත්මය කියලා හිතනකොට එතනත් ඇති වෙන්නේ තණ්හා දිට්ඨි මාන ඒ උපදින විඥාන ඇතික හට ගන්නා විස්පාචත් මම මගේ ආත්මය කියලා හිතනකොට එතන ඇති වෙන්නේ මොකද්ද තණ්හා දිට්ඨි මාන ඒ උපදින නිස්පාර්ශය නිසා හට ගන්න වේදනාවටත් කියන්නේ මම මගේ ආත්මය නම් එතන ඇති වෙන්නේ මොකද්ද තණ්හා දිට්ඨි මාන ඒ වගේම තමයි ඒ උපදින වේදනාවෙන් පස්සේ හට ගන්න ඕන යම් කිසි තණ්හාව ඒ තණ්හාවත් නැත්නම් යම් දෙයක් ආසාවක් කැමැත්ත නැවත නැවත මේවා පරිහරණය කිරීම නැවත අරමුණු ගැනීම ආසාවක් ඇති වෙනකොට ඒ තණ්හාවත් ඒ තමම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියලා හිතනකොට ඒ තුළ ඇති වෙන මම මගේ ආත්මයේ තණ්හා දිට්ඨි මාන අන්න ඒක ඇති වෙනකොට මෙතන කියන්නේ යම් කිසි කෙනෙකුට මේ තුලින් සක්කාය සමුදය කියලා කියන ප්‍රපංච වීම ඒ කියන්නේ එතකොට මේ හැම දෙයක්ම තණ්හා දිට්ඨි මාන වශයෙන් කෙනෙක් අල්ල ගන්නවා කියලා කියන්නේ ප්‍රපංච කර ගන්නවා. එයා එතකොට ඒ තුල බැස ගන්නවා. ඒකට අපි කියන සාමාන්‍යයෙන් ඒ තුල බැස ගන්න කෙනා තුල කෙනාට ඒ තුල බැසගෙන යා සතුටින් ඉන්න උත්සාහවත් වෙන. ඒතර ඒ තුල අනු සක්කාය ඇති වෙන සක්කාය. කියන ඉත සුවකීය කයක් කියන හැඟීම. ඒතර කය කියන සංඥාව, කය කියන මේ හැඟීම ඇති වෙනවා. එතකොට මේ කය මම කියන කය මගේ කියලා මගේ ආත්මය වශයෙන් මේක ග්‍රහණය කරන උත්සාහවත්. මෙන්න මේක සක්කාය සමුදය කියන කියන්නේ. එහෙම නැගී තේරුම මේ කියන හය වැදෑරුම් ධර්ම මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා කෙනෙක් තණ්හා වශයෙන් හරි, දික්ටි වශයෙන් හරි, මාන වශයෙන් හරි ග්‍රහණය කරගත්තොත් තමයි ඒක සක්කාය බවට පත් වෙන්නේ. අන්න සක්කාය බවට පත් වෙනවා. ඒ කියන්නේ නැති දෙයක් තමයි ඇති කරගත්ත වෙලාව. සක්කාය නිරෝධ ගාමිනී පටිපදාව කියලා කියන කණි පැත්ත. යම් කිසි කෙනෙක් සම්මුති වශයෙන් නො පරමාර්ථ වශයෙන් ඇස දැකලා චක්කායතන දැකලා නේතම් මම නේසෝ හමස්මි නෙමේසෝ අත්තා මේ ඇස කියන්නේ මගේ නෙමෙයි මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා නුවණින් කෙනෙක් හිතනකොට නුවණින් මෙනෙහි කරනකොට තණ්හා දික්තිමාන ඇති වෙන්නේ නැහැ ප්‍රපංච ඇති වෙන්නේ නැහැ එයා අත්තරි නුස්සා නිස්සරණේ තමයි හේතු නැති වෙන්නේ ඒ වගේම තමයි බාහිර රූපය ගැන, ඒ කියන්නේ ආයතන ගැන, උපදින විඥාන ගැන, ඒ වගේම තමයි උපදින ස්පර්ශ ගැන, උපදින වේදනාව සහ උපදින තණ්හාව ගැන. මේ දොරටු හය, ඒ කියන්නේ මේකේ ධර්මතා හය බැගින් උගන්වන සියලු තැන්හි මේ යෝගියා නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා මෙතන මගේ කියලා දෙයක් නැහැ. මම කියලා දෙයක් කෙනෙකුත් නැහැ. මගේ ආත්මය කියලා ගන්න දෙයක්වත් නැහැ කියලා බුද්ධිමත්ව හිතනකොට තමයි අන්න සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදේ. ඒතර යා මේ සක්කාය කියන එක සුවකී කය කියන එක අත්හරින්න නිස්සරණේ හිත යොමු කරගන්නේ. එහෙමනම් අපි මෙතන මේ ඒ දේ දකින්න නම් අර මුලින් ධර්මයේ ඉගෙනගෙන භාවනා වශයෙන් වඩන හොඳ පුහුණුව ඇති වෙන්න ඕන ගමනක්. ඒ භාවනාවේ ලබා ගන්න
ඒ විදර්ශනා පුහුණුවත් එක්ක තමයි මේ යෝගියර මේ අවබෝධය ඇති වෙන්නේ. පැහැදිලි කියන එක. ඒක තමයි සක්කාය සමුදේස සක්කාය නිරෝධය කියලා කියන්නේ. පොඩි අතුපස්සක් තමයි සක්කාය නිරෝධය සම්බන්ධ ස්වභාවය දැන් අපි මේ මගේ දුව මගේ පිරිඳ මගේ කියන වශයෙන් ගන්නවට සවස් අපි මේ වගේ ධර්මදේශන අහලා මගේ නෙමෙයි කියලා කිව්වට ඒක මගේ නෙමෙයි කියලා කියන්නේ ඒක කට වචනයට සවස් මේක ඒක අපේ අනුභවයෙන් එන එක. ඒක තමයි සවස්. ඒ කියන්නේ අවබෝධයෙන් එන කෙනා දැන් බුදුරජාණන් වහන්සේත් මේ ලෝකේ සම්මුතියල කතා කරන්නේ. බුදුරජාණන්ස මම කියලා කතා කරා. මේ මගේ ශ්‍රාවකගේ කතා මේ මගේ සාසනෙ කතා කරන්නේ. හැබැයි බුදුරජාණන් සේදී කතා කරාට ඒ තුල ඇත්ත නියම මමත්වයක් නැහැ. ඈ අපි අපි මේ අපි සමහර කාලේ ලෝකෙට වෙන්නේ මගේ කියලා දෙයක් නැහැ කියලා කිව්වට ඊටත් අපි අල්ලගෙන ඉන්නේ. අපි ලෝක ව්‍යවහාරයේත් මම මගේ කියලා අපි කතා කරකට කමක් නැහැ. හැබැයි අපි හිතෙන් බුද්ධිමත්ව කටයුතු කර උත්සාහවත් වෙන්න ඕනේ. ඒකේ තේරුම අපි වචනවල අපි වචනෙන් මගේ නෙමෙයි කියලා කිවර බෑ. ඒක අවබෝධයෙන් ඉන්න ඕන දෙයක්. මතකද මම කියන දේ මගේ කියන මගේ ආත්මය කියන දේ අවබෝධෙන් ආපු කෙනා හැමතැනකදී අවබෝධයෙන් ඉන්න උත්සාහවත් වෙනවා. අර මම පුංචි කතාවක් කියන ඔය සමහරක් මේ ස්වාමින් වහන්සේලා මුණ ගැහෙන්න බුද්ධිමත් අයනකොට උන්වහන්සේලා දන්නවනම එන කෙනා බුද්ධිමත් කෙනෙක් භාවනා යෝගී. ඒතර එයා ප්‍රශ්නයක් අහනකොට සම්මුතින් උත්තර දෙන්නේ පරමාර්ථයෙන් උත්තර දෙන්නේ. තව සමහරක් අය එච්චර එතන බුද්ධිමත්කමක් නැහැ. ඒ වගේ කෙනෙක් ප්‍රශ්නයක් අහනකොට පරමාර්ථයෙන් උත්තර දෙන්නේ සම්මුතින් උත්තර දෙන්නේ. ඒකේ තේරුම සම්මුතියේ සම්මුති උත්තරයක් බලාපොරොත්තු වෙන කෙනාට පරමාර්ථයෙන් උත්තරයක් දුන්නොත් ඒ අවබෝධ වෙන්නේ එයා වැඩක් නැහැ කියන්න පුළුවන්. ඒක අනිත් පැත්ත. ඒ වගේ පරමාර්ථයෙන් බලාගෙන ඉන්න සම්මුතියෙන් උත්තරයක් දුන්නොත් එයා එතනින් කලකිරෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි උත්සාහවත් වෙන්න ඕනේ අර ඒක අර තමන් යම් කිසි දෙයක් කරනකොට ඒ ශ්‍රාවකයන්ගේ ස්වභාවය දැකලා කටයුතු කරන්න උත්සාහවත් වෙන්න. අපි හැබැයි කතාබහට මේක මගේ අපේ කියලා කතා කරාට අපි හිතින් ඒක අත්තල ජීවිතේ පුරුදු වෙන්නේ. එතකොට තමයි සක්කාය නිරෝධය ක්‍රමක්‍රමයෙන් අපට ඇති වෙන්නේ. නැත්නම් හැමදාම ඒ ගැන අවබෝධයක් නැතුව මම මගේ කියලා අපි කතා කරද්දී හැමදාම සක්කාය තමයි හදාගන්නේ. එතකොට මේ සක්කාය ගෙවන්න උත්සාහවත් වෙන්නේ සක්කාය තව තව ඇති කරගන්න උත්සාහවත් වෙන. එහෙනම් අපි මේ ධර්මයෙන් පුරුදු වෙන්න ඕනේ සක්කාය ඇති කරගන්න නෙමෙයි සක්කාය නැති කරගන්න. ඒකයි මේ ධර්මයේ සස දෙකයි තියෙන සානසක් සේහන කාලයක් ගත කරා. මේ සූත්‍ර දිශා ඇතුළ සම්පූර්ණයෙන්ම වගේ මේ ඉවර වෙන සානස. ඊට පස්සේ කතා කරනවා වේදනා කයෙන් පසු කුලින අනුශය කියලා දෙයක් ගැන. ඉතින් අනුශය ධර්ම ගැන අපි කොහොමද අවබෝධ කරගන්න ඕනේ? විශේෂයෙන්ම අනුශය කියලා කියන්නේ අපි ගත්තොත් එහෙමනේ අපේ ජීවිතේ කෙලෙස් උපදින ආකාර තුනක් තියෙනවා. කෙලෙස් උපදින ආකාර තුනක් තියෙනවා. සමහරක් කෙලෙස් තියෙනවා හිත යට තියෙන්නේ. අලුයට ගිනි පුරවන්න. හැබැයි මතු වෙන්නත් පුළුවන්. ඒවා යට තියෙන්නේ. අපිටදී කාලයක් අවුරුදු ගණන යටපත් වෙන්න පුළුවන්. ඈ තව සමහර කෙලස් තියෙනවා උඩට නගලා පුපුර පුපුර හැම වෙලෙම ඇතුලේ කකෑර කකෑර තියෙනවා. ඔව්. තව කෙලස් තියෙනවා කයින් සහ වචනෙන් එළියට එන කෙලස් තියෙනවා. ඔව්. එතකොට දැන් අපි බලන්න ඕනේ සීලයක් සමාදන් වෙන්නේ ඒ කයින් සහ වචනෙන් එළියට එන මේ වීතික්‍රමන අවස්ථාව යටපත් කිරීම. සීලෙන් අපි කර වීතික්‍රමන දොරට වහගන්නේ. සමත භාවනා කරන්න මොකද වෙනවද? හිතේ තියෙන මේ අර බුරබුරා උඩ නැගලා යන පරිඋත්ථාන කියලා මොකද වෙන්නේ? ටික ටික යටපත් වෙනවා. අන්න සමාධි සමත භාවනා කරන්නේදී. විදර්ශනා භාවනාවෙන් තමයි කරන්නේ අර සියුම් වශයෙන් තියෙන අනුසය කෙලෙස් ඇදලා ගලවලා තමයි ඉවත් කරන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාවේදී අනුසය කියන සර්ග හතක් කියනවා. මේ හතෙන් මේ සූත්‍ර දේශනාවේදී කෙලෙස් වර්ග තුනයි පැහැදිලි කරන්නේ. එකක් තමයි රාග අනුසය, ඊළඟ කතා කරන පටිඝ අනුසය සහ අවිද්‍ය අනුසය. අනුසය තුනයි පැහැදිලි කරන්නේ. මේ අනුසය තුන ගන්නෙ ඇයි? අර වේදනාවට සාපේක්ෂව. දැන් මම කියන්නේ පස්සපච්චය වේදනා ස්පර්ශන වේදනා හට ගන්නවා කියලා. අන්න බුදුරජාන් වහන්සේ මෙතනදී වේදනාව කියනකොට සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා. මේ උපදින වේදනාව සැප වේදනාවක් වෙන්න පුළුවන්, එක්ක දුක් වේදනාවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම්
මත්යස්ත උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. දැන් බලන්න මං කිව්ව නේද පස්සපච්චා වේදනා කියන චිත්ත වීති පරම්පරාව කතා කරන්න කියලා. දැන් චිත්ත වීති පරම්පරාව නෙමෙයි නා චිත්ත වීති කතාව විතර නැත්තම් මේ බුදුරජාණන් කෙලින්ම චිත්ත වීති කියන වචන කියලා නැහැ. අද සමහරක් වෙලාවට සමහරක් අපේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ අපි මේ ධර්මයේ දන්න හොඳ සහ නිවැරදි ධර්ම දේශනා කරන පිරිසට පිළිගත් පිරිසමව චිත්ත වීති කියලා බුදුහාමුදුරු කියලා නැහැ. ඔකම පසු කාලේ හදිච්ච අට කතාවල තියෙන දෙයක් කියලා චිත්ත වීති න්‍යාය වැඩක් නැහැ. ප්‍රතික්ෂේප කරන සමහරක් වෙලාවට. නමුත් චිත්ත වීති කියන්නේ බුද්ධිමත තේරුම් ගන්න මෙතන මොකද්ද මේ කියන්නේ කියලා. දැන් පස්සපච්චය වේදනා කියනකොට ස්පර්ශස වේදනාව හට ගන්නවා කියවනේ. දැන් අපි හිතමු දැන් ස්පර්ශයෙන් චක්කු සම්පස්සේනේ. එහෙනම් චක්කු සම්පස්සේ තුල ඇති වෙන වේදනාව චක්කු සම්පස්ස වේදනාව. සෝත සම්පස්සිතදී සෝත සම්පස්ස වේදනාවනේ. එතකොට එහෙමනම් බුදුරජාණන් පොදුවේ මේ වේදනාව සුඛම්වා දුක්ඛම්වා අදුක්ඛම සුඛම්වා කියලා කියනවනේ. නෝ චක්කු සම්පස්සේ නිසා සැප වේදනාවක් ඇති වෙනවා. චක්කු සම්පස්සේ නිසා දුක්ඛ වේදනාවක් ඇති වෙනවා. චක්කු සම්පස්සේ නිසා අදුක්ඛම සුඛ වේදනාවක් ඇති වෙනවා. ඒකේ තේරුම නම් මේ චක්කු සම්පස්සේ නිසා ඇති වෙන මේ චිත්ත පරම්පරාවේ ඇතුළේ වෙන සිද්ධාන්තෙ මේ කියන්නේ. චක්කු විඤ්ඤාණ සිතේ වේදනාව විතර නෙමෙයි මේ කියන්නේ. එහෙනම් චක්කු විඤ්ඤාණ ඒ කියන්නේ අරමුණක් ආවට පස්සේ මේ චක්කු සම්පස්සේ කියන්නේ පොදු මේ චක්කු විඤ්ඤාණ නාමස්කන්ධ සමුදාය නිසා ඒ අරමුණ එක්ක නිසා යම්තා චිත්ත පරම්පරාව උපදිනවනේ සියලු සිත් ඇතුළේ වේදනාව මේ වෙන් කර දෙකොටස් තුනකට. එහෙමනම් යම් වෙලාවකදී අපට සැප වේදනාවක් එනකොට මේ සැප වේදනාව නැවත නැවත අභිනන්දති අභිවදති අජ්ජෝසය තිත්තති. අන්න යම් කිසි කෙනෙක් මේ ඇතිවන සැප වේදනාව නැවත නැවත සතුටු කරවන නැවත නැවත ඒකෙන් සතුටු වෙන නැවත නැවත ඒක වර්ධනය කරගන්න කීව වර්ධනය කරගන්න. ඒ වගේම ඒ තුල බැස ගන්න. මෙන්න මේ සැප වේදනාව තුල අජ්ජෝසයදී බැස ගන්න. හොඳට බැස ගන්න. ඒ බැසගෙන බැසගෙන ඉන්නකොට තමයි අර කාමරාග අනුසය කියන එක ඔන්න ඇතින් කියන ආසක්. තණ්හාව කියන එක බලවත් වෙන ඊට පස්සේ. අනම වේදනා පච්චය තණ්හාව. අන්න තණ්හාව බලවත් වෙන පටන් ගන්නවා. පැහැදිලිද? ඊට පස්සේ යම් කිසි වෙලාවක දුක්ඛ වේදනාවක් අපිට ඇති වෙනවා. මේ දුක්ඛ වේදනාව ඇති වෙනකොට අඬනවා, වැළපෙනවා, ශෝක වෙනවා, කඳුළු සලනවා, ඈ ඊළඟ දෝංකාර දෙනවා. ඒ වගේම බැගෑපැතිලා කෑ ගහනවා. ඒව සමහරක් කියලා අතපය තලා ගන්නවා. නානා ප්‍රකාර විදිහට මේ දුක්ඛ වේදනාව පිට කරනවා අපේ ශරීරේ. අපි හිතේදී මේ දුක්ඛ වේදනාව මේ ආකාරයෙන් පිට කරනවා නේ. එතකොට මේ පිට කරන්න තියෙන පටිඝානුසය. අන්න පටිඝය කියන මේ අනුසය කෙලෙස් අන්න අර යට වේලා තිබුණ කියලා මොකද වෙන්නේ? මාත් වෙලා උඩට එනවා. අර වගේද සැප වේදනා අපි ආස්වාද කරලා ඒ තුන කිඳා බහිනකොට නිදාගෙන ඉමු කාමරාගේ අන්න මාත් වෙලා උඩට ආවා. ඒ වගේම තමයි දුක් වේදනාවක් ඇති වෙලා ඒ වේදනාව අපි ඉවසගෙන යටපත් කරගන්න නැති හිටියොත් ඒකට ඉන්න ඉඩලා බලා හිටියා මොකද වෙන්නේ? අර නිදාගෙන තිබුණු පටිඝානුසය අන්න මාත් වෙලා ඊට පස්සේ ඊට පස්සේ මොකද අදුක්කම සුඛ වේදනා උපේක්ෂා වේදනාවක් එනකොට ඒ අපි හැම වෙලෙම උපේක්ෂා වීම කියන පරිසම් වෙන්නට ඕනේ. මොකද වැඩිපුර අපි හිත උපේක්ෂාවට යනකොට මේ කිසිම දෙයක හට ගැනීමක් අපට ප්‍රකට වෙන්නේ නැහැ. ඒ හටගත්ත දේ විඳිනවා කියලා නැති වෙනවා කියලා ප්‍රකට වෙන්නේ නැහැ. ඒ වගේම උපේක්ෂාව වෙනකොට ආස්වාද ප්‍රකට වෙන්නේ නැහැ. ආදීන ප්‍රකට වෙන්නේ නැහැ, නිස්සාරණ ප්‍රකට වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න යම් තැනකදී යම් දෙයක හට ගැනීම අපට ප්‍රකට වුණොත් තමයි විඳීම ප්‍රකට වෙන්නේ. හටගත් දේ දැක්කොත් තමයි හටගත් දේ විඳිනවා කියන අවබෝධය අපට ඇති වෙන්නේ. හටගත් දේ දකින්නේ නැත්නම් විඳීම දකින්නේ නැහැ. හටගත් දේ දැකලා හටගත් දේෙන් විඳීමයි දැකලා කාලය ගියාට පස්සේ විඳ විතරක් දකින්නේ ඒක වෙනම ගැඹුරු දර්ශන ඥානයක්. ඒක බංගාලු පස්සෙන් ඒක වෙනම කතාවක්. මගේ සාමාන්‍ය බෙදින්ද ලෝකේ අපි හටගත දේ දකින්න ඕනේ බිඳීම නිවැරදි දකින්න නම් ඒ වගේම තමයි යම් කිසි කෙනෙකුට මේ ලෝකේ අත්හරින්න නම් අත්හරින්නේ අපි ආස්වාද කරොත් ආස්වාද කරන්න තමයි ආදීන ප්‍රකට වෙන්නේ. අද සමාජයේ මේ ලෝකේ ජීවත් වෙන අය ආස්වාද කරන බොහෝ අය. හැබැයි ඒක ආදීනකට දකින්නේ නැහැ. ආදීනයකට දකින්න නම් කර්මේසා කර්මඵල විශ්වාස කිරීමේ සම්මාදිටි නෝන දෙන්න. අපට
අපිත් මේ ආස්වාද කරන මේ ලෝකේ දේවල්. දැන් අන්‍යයන්ගෙත් ආස්වාද කරනවානේ. හැබැයි අපි ආස්වාද කරන්නේ බයෙන් නේ. අපි ආස්වාද කරාට අපි දන්නවා මේක අකුසලයක්. මේක අකුසලයක්. මේකට බාධායි. බාධායි. අපි ඒ වෙන හිත යොමු වෙන්නේ නැහැ. අපි ඉක්මනින් ගැලවෙන හිත. මොකද ආස්වාද වෙන්න වෙන්න අපි මුදු ආදීනව ප්‍රකට වෙන්නේ. එතකොට අපි යම්සේ ආස්වාද කරන්න කරන්න අපට ආදීනව ප්‍රකට වෙනවා. ආදීනව ප්‍රකට වෙන්නේ මොකද වෙන්නේ? හිත නිස්සරණිත යනවා. හැබැයි අර උපේක්ඛා සහගත වෙනකොට හැමතැනකදීම එයා හට ගැනීම දකින්නෙත් නෑ, බිඳීම දකින්නෙත් නෑ. ඒ වගේම තමයි එයා ආස්වාද දකින්නෙත් නෑ, ආදීනව දකින්නෙත් නෑ. හිත නිස්සරණ යනකොට ඔහේ ඉන්න පාවිපාවි. එතකොට මොකද වෙන්නේ? මෝහයෙන් නැමෙති අනුසය බලවත් වෙන. නිදාගෙන මෝහය තව තව බලවත් වෙන. දැන් අද වර්තමාන ගොඩක් ඔය මෝහ ධර්මයේ විකේ මුලා වෙලා කියලා උන් ඒ තමයි. ඉතින් වැරදි විදිහ ධර්මය අරගෙන අපි නිවන් දැක්ක අපිට දැන් ධ්‍යාන තියෙන මාර්ගඵල තියෙන මුලාවටපත් ඔන්න ඒ අවස්ථාවයි කියන්නේ. ඒ නියම නියම සමුදේ දකින්න නැතුව බංගේ දැක්කක් කියනවා. නියම ආස්වාද ආදීන නොදක නිසරණ දැක්ක කියන. ඒ ඔය හිත උපේක්ෂා කරගෙන සමහරක් අය මට ඇහිලා තිනවා කියන අපි ස්වාමීන් වහන්සේලා මේ මොන දෙයකද කමන්නේ ශුන්‍යතාවකින් ඉන්න කියන. එහෙම ඇහිලා නැද්ද පින්වතුනි? හැම වෙලෙම ශුන්‍යතාව හිස් වෙන්නේ. වැඩක් නොකම අත්තරලේ හිස්. ශුන්‍යතාවකින් හිස්. කියන්නේ මොන දෙයකද වැඩක් නැහැ. හැමදේම හිස් වශයෙන් දකින්න කියලා කියනවා. අර ඒක හිත උපේක්ෂාගත කරන්න කියලා කියන්නේ. ඒකේ තේරුම අර මෝහය තමයි මතු වෙලා එන්නේ. අන්න නිදාගෙන මොහයෙන් අනුසය බලවත් වෙනවා. ඒක නිසා අපි උත්සාහවත් වෙන්නට ඕනේ යම් කිසි සැප වේදනාවක් එනකොට ඒ සැප වේදනාව නැවත නැවත ආස්වාද කරන්න එපා. නැවත නැවත ඒක වර්ධනය කරගන්න එපා. නැවත නැවත හිතේ ඒ තුන කිඳා බස්සවන්න එපා. එසේ කිඳා බැස්සොත් කාම ආසාව කාම අනුසය වැඩි වෙනවා. එසේ නොකළොත් වෙන්නේ මොකද? කාම අනුසය නැගිටින්නේ නැහැ. එයා නිදාගෙන ඉන්නවා. අපේ දරේ කුසලයේ කුසලයකින් වෙලා යනවා. අයි කුසලයක ලකුසම මත කරන්න ඕනේ. ඒ වගේම අපට දුක් වේදනා ලැබුණාම ඒ දුක් වේදනා පුළුවන්තර එවස ගන්නට අඬන්න එපා, වැළපෙන්න එපා, ශෝක වෙන්න එපා. ඈ නානා ප්‍රකාරයෙන් මේ හිතෙන් දුක එළියට දාන්න එපා. දාන්න අර පටිගංශ එළියටම. ඒ අපි ඉවසගෙන ඉන්න පුළුවන් තරම් අර ඒ අනුසේ නිදාගෙන ඉන්න දෙන්න. මෙතෙක් කාලේ යටපත් කරගත්ත පටිගේ අය අලුත් කරගන්න ඕනේ. මේ දුක් විඳ යටපත් කරගත්ත ක්ලේශය අවශ්‍ය කන්න එපාය. දකනක් දෙන්න. ඒ වගේම තමයි හිත උපේක්ෂාගත කරගන්න හැම වෙලේ උපේක්ෂාගත කරගන්නේ අර කීයද මම මොණින් කියපු විදිහට සමුදේ නොදැක, බංගියේ නොදැක, ආස්වාද ආදී නිසර නොදකින්න එපා. දකින්න උත්සාහවත් වෙන්න. දකිනකොට තමයි ප්‍රඥාව බලවත් වෙන්නේ. එතකොට මොහේ යටපත් වෙනවාම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් මේ අනුසේ ධර්මයන්ගේ අවබෝධය ඇතිවෙන හැටියට මේ සියලුම වේදනා, ඒ කියන්නේ ස්පර්ශයෙන් වේදනාව, වේදනාවෙන් පස්සේ ඇතිවෙන මේ අනුසේ ධර්මයන්ගේ පාලනයක් හිත ඇති කරගන්නවා නම්, අනුසේ ධර්මයන් ගැන අවබෝධයක් ඇති කරගන්නවා නම්, අන්න එතකොට තමයි මේ යෝගියාට නිවැරදිව මේ ධර්ම මාර්ගය වැටෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අවසාන ප්‍රශ්නේ තමයි පරමාර්ථයෙන් දැකලා අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් දැක්කහම මම මගේ ආත්මික සංකල්පයන් ඉති කරගෙන ඊටස් මේ අනුසය ධර්ම යටපත් කරගෙන කටයුතු කරනකොට අන්න චක්කුස්මින්පි නිබ්බින්දති මේ ඇසගෙන චක්කායතන ගැන කලකිරෙනවා. රූපස්මින්පි නිබ්බින්දති බාහිර මේ වර්ණ රූපයත රූපායතන ගැන කලකිරෙනවා. විඥානස්මින්පි නිබ්බින්ද උපදින චක්කු විඥානය ගැන කලකිරෙනවා. ඒ වගේම පස්සේ ගැන කලකිරෙනවා. ඒ වගේ උපදින වේදනාව ගැන කලකිරෙනවා. ඒ වගේ උපදින මේ ඊට පස්සේ මේ තණ්හාව ගැන කලකිරෙනවා. එතකොට බලන්න ඇසගෙන බාහිර රූපේ උපදින විඥාණය උපදින ස්පර්ශයේ වේදනාව තණ්හා මේ සියල්ල ගැන කලකිරෙනවා. එතකොට ක්‍රමක්‍රමයෙන් මේ සියලුම ධර්මයේ කලකිරුණා මොකද වෙන්නේ? විමුක්තස්මි අර එතකොට නිබ්බිද්දම් විරජ්ජති. අර කලකිරෙන්න අත්හරින්න පුරුදු වෙලා ඊට පස්සේ විරජ්ජති. විරාගා විමුච්ඡති අර අත්හැරීමත් එක්ක හිතන්න ක්ලේශයන්ගෙන් ටික ටික අත මිදෙන්න පටන් ගන්න. තදංග වශයෙන් යටපත් වෙලා
එවගේම අවසානයේදී සෝවාන් මාර්ගඥාන ආදීගේ සමුච්ඡේද ප්‍රහාණය දක්වන අවසානයේ විමුක්තස්මින් විමුක්තමිති ඥානං අහෝසි. අන්න අවසානයේ සියලුම ක්ලේශයන්ගෙන් යත මිදලා කීනා ජාති මේ ජාති දුක අවසන් කරගන්න මුසිතම් බ්‍රහ්මචර්යයන් සාසන බ්‍රහ්මචර්යය වැඩ ඉවර කරගත්තා නෝ කතං කරණීයන් කලේදු සියලුම කෘත්‍යයන් කළ අවසන් කරගත්තා නාපරං ඉත්තත්තායාති මතුමත් යමක් කරන්න ඉතුරුවක් නෑ කියලා එයා ආස්වාක්කේ ඥානෙ ලබාගෙන රහත් භාවයට පත් වෙනවා. අන්න එදා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරනකොට විදර්ශනා භාවනා යෝගීන් 60 දෙනාම උත්තරීතර අරිහත්වයට පත් වුණා. එහෙමනම් අපටත් මේ උත්තරීතර ධර්මයේ කාන්තෙන්ම වහවහාම විදර්ශනා භාවනා මාර්ගය අවදි වෙමින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්න ලැබේවා ලැබේවා අපි ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. ධර්ම දේශනා මේ සහ ධර්ම සාකච්ඡා මේ කුසලයේ ඔබ අප සැම දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්න ලැබේවා.